සුබ දවසක් සියලු දෙනාටම. අපි අවුරුදු 12ක් ඕට්ටේ දේශපාලනය කරා. කිසිම දවසක අපිට හැකියාවක් තිබුණේ නැහැ අද වෙනකන් මෙවැනි විශාල ප්‍රමාණයක් අපේ වොලන්ටරි ස්වේච්ඡාවෙන් අපේ චන්දන වැඩ කරන්න වීදියක් පාර ගන්න මේ වගේ ආපු කිසිම දවසක් මීට කලින් තිබුණේ නැහැ. මේ අපේ කෝට්ටේ ශක්තිය. අපි මේ කතා කරේ අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපේ කෝට්ටේ 2024 සජිත් ප්‍රේමදාස ජනාධිපති වරග කිරීමේ වැඩපිළිවෙලේ මූලික කණ්ඩායම. මම පිළිගන්න කැමති මේ අවස්ථාවේදී අපේ කොට්ටාස 21 නායක නායිකාවන් සහ ඔවුන් සමග පැමිණේ වීදි නායක නායිකාවන් ඔබේ සේකරපුර උතුර ප්‍රසන්න සංජීව රොඩ්‍රිගෝ මහතා, ඔබේ සේකරපුර දකුණ හිටපු නගර සභා මන්ත්‍රී චන්දිම නයන්ජිත් මහතා, මුරගස් මුල්ල නිල්මිණි ක්‍රිෂාන්ති පෙරේරා මහත්මිය, මැද වැලිකඩ හිටපු නගර සභා මන්ත්‍රී නිෂාම ප්‍රියදර්ශිනී මැතිනිය, රාජකිරිය ජී.එල්. චිලකරත්න මහතා, බණ්ඩාරනායක පුර උතුර විනෝ ඉන්ද්‍රදිත් කුමාර මහතා, නාවල බටහිර නිමල් බණ්ඩාර මහතා, කොස්වත්ත නිශාන්ත ගුණවර්ධන මහතා, ඇතුල් කෝට්ටේ බටහිර රුසිරි ගෝමස් මහතා, ඇතුල් කෝට්ටේ සජිතා දීපසිකාද සිල්වා මහත්මිය, පිටකෝට්ටේ නැගෙනහිර චමිත් විජේසුන්දර මහතා, පිටකෝට්ටේ නිලන්ති හෙට්ටිආරච්චි මහත්මිය, පිටකෝට්ටේ බටහිර කසුන් නිලක්ෂ බොතේජු මහතා, නාවල නැගෙනහිර හිටපු නාගරික මන්ත්‍රී සුරාජ් ඇන්තනි පෙරේරා ජයසූරිය මහත්මයා, නුගේකොට බටහිර රංජිත් ජයන්ත රූපසිංහ මහතා, නුගේකොට උතුර ලලිත් වින්සන් අබේරත්න මහතා, නුගේකොට නැගෙනහිර අමා ගගන අනුරුද්ධ උස්කොඩාරච්චි මහතා, පාගොඩ නැගෙනහිර අයිවන් පෙරේරා මහතා, ගංගොඩවිල නැගෙනහිර රංජිනි විතානගම මහත්මිය, ගංගොඩවිල දකුණ හිටපු නාගරික මන්ත්‍රී රනිල් සමන්කුමාර මහතා සහ ගංගොඩවිල බටහිර පණ්ඩුක අමරසිංහ මහතා, මේ සියලු දෙනාගේම දැඩි උත්සාහය මම මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. ඊට අමතරව මෙතනට ඇවිල්ලා ඉන්නවා අපේ ආරාධිත අමුත්තෝ කිහිප දෙනෙක්. ඔබ සියලු දෙනාමත් මම මේ අවස්ථාවට ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ වැඩමුළුව අපි පවත්වන්නේ දේශපාලන මීටිමක් හැටියට නෙමෙයි. අපි හැමදාම කල්පනා කරේ අපේ ඡන්දය ජයග්‍රහණය කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඇත්ත වශයෙන්ම මහ පොළොවේ කණ්ඩායමක්. මට ටෙලිවිෂන් එකේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඇතුලේ පාර්ලිමේන්තුවේ එළියේ විවාදවල නොයෙකුත් තැන්වල රට රටවල්වල ගිහිල්ලා කතා කරන්න පුළුවන් රට හදන විදිය. ඒවා ටීවී එකේ යනවා, සමාජ මාධ්‍යයේ යනවා, සමහරු එකට ලයික් දානවා, සමහරු හාට් දානවා, සමහරු ලාෆින් ඉමෝජි දානවා. ඒ ඔක්කොම හරි. හැබැයි ඇත්ත වශයෙන්ම අපේ ඡන්දය ජයග්‍රහණය කරන්න නම් අපිට අපේ කෝට්ටේ පුද්ගලයෝ, අපේ කෝට්ටේ ඡන්දදායකයෝ ඡන්ද පොළට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හැමදාම කිව්වේ මම මගේ වැඩේ කරන්නම්. හැබැයි අපේ කණ්ඩායම එකතු වෙලා අපි සියලු දෙනාගේම වැඩේ බාර අරගෙන කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අද මම අතිශයින් සන්තෝෂ වෙනවා මේ සියලු දෙනාගේම පැමිණීම. මේක ස්වේච්ඡාවේ වැඩක්. අපි කාටවත් රුපියලක්වත් ගෙවලා නැහැ මේ වැඩේ කරන්න. අපි කාටවත් අරක්කු බෝතල් දීලා නැහැ මේ වැඩේ කරන්න. අපි කාටවත් කිසි දෙයක් පොරොන්දු වෙලා නැහැ මේ වැඩේ කරන්න. මේ වැඩේ කරන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ හදවතෙන් අපේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන කට්ටිය. ඒකයි මෙතන තියෙන වැදගත්කම මිත්‍රවරුනි. ඒකයි වැදගත්කම. මොකද අපි හැමෝම කණ්ඩායමක් හැටියට මේ වැඩේට එන්න ඕනේ. මිත්‍රවරුනි,
මම ආරාධනා කරා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මගේ හිතවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියට මම ආරාධනා කරා නලින් බණ්ඩාර මගේ හිතවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ඔවුන් දෙන්න එනවා කියලා තිබ්බා. මම ඔවුන් එනකම් යම් පැහැදිලි කිරීමක් කරන්නම්. සමස්තයක් හැටියට අද තියෙන තත්ත්වය සහ මේ රට ගොඩගන්න අපි කළ යුතු මූලික කාරණා දෙක සම්බන්ධයෙන්. කාරණා දෙකක්. එකක් තමයි ශක්තිමත් ආයතනික පද්ධතියක් මේ රටේ නිර්මාණය කරන්න ඕනේ. ඒ හරහා අපි මේ රටේ තියෙන දූෂණය අතුගාලා දාන්න ඕනේ. හැම තැනම හොරකම, සීනි බදු වංචාව වෙන්න පුළුවන්, අරක්කු ස්ටිකරක වෙන්න පුළුවන්, කැසිනෝ බදු වංචාව වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් දේශීය ආදායමේකේ වංචාව වෙන්න පුළුවන්, සුරා බදු එකේ වංචාව වෙන්න පුළුවන්, රේගුවේ වංචාව වෙන්න පුළුවන්. මේ වංචා කරන්නේ කවුද? දේශපාලනඥයෝ වංචා කරනවා වෙන්න පුළුවන්, ඉහළ නිලධාරීන් වංචා කරනවා වෙන්න පුළුවන්, නගර සභාවේ වංචා කරනවා වෙන්න පුළුවන්, පොලිසිය වංචා කරනවා වෙන්න පුළුවන්, ඉස්පිරිතාලේ සුළු සේවකයා පවා වංචා කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ වංචාවට එරෙහිව සටන් කරන එක ලේසි නෑ. මේ දවස්වල මට එක හොඳටම දැනෙනවා, වංචාවට එරෙහිව සටන් කරනවා කියන්නේ අතිශයින් අමාරු දෙයක්, ලේසි වැඩක් නෙවෙයි. නමුත් එකක් මතක තියාගන්න, මේ හර්ෂඩ් සිල්වා ඇත්ත වශයෙන්ම මේ රටේ වංචාවට දූෂණයට එරෙහිව ඒ සටන කිසිසේත් අතාරින්නේ නැහැ කියන එක මතක තියාගන්න. සමහරුන්ගේ කයිවාරුව විතරයි, ෆයිල් උස්සන් එහෙට මෙහෙට යනවා. හැබැයි කිසිම විදියකට ඇත්ත වශයෙන් මහ පොළොවේ දූෂණය වංචාව නවත්තන්න කළ යුතු දේ කරන්නේ නැහැ. දැන් මේ කට්ටිය පිටිපස්සේ හිටගෙනත් ඉන්නවා. තව පුටු ටිකක් දාන්න පුළුවන්ද කන්නා කළා? නලින් මන්ත්‍රීතුමා ඔබතුමා ආවද? අපේ නලින් මන්ත්‍රීතුමා, අපේ ගොවි සංවිධානයේ ප්‍රධානියා, ඊළඟ කැබිනට් අමාත්‍ය නලින් බණ්ඩාර මහතුමා, ඉතාමත්ම ආදරයෙන් අපි පිළිගමු. නලින්, මේ කෝට්ටේ හැමෝටම නෙමෙයි, මේ කෝට්ටේ අපේ වීදි නායකයෝ විතරයි. කොහොමද වැඩේ? නියමයි. හරි. හැබැයි මම එකක් කියන්නම්. ඔය සමහරු බොරු කතා කයිවාරු ගැහුවට මේ වැඩේ කරන්න නම් ඒක දේශපාලඥයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මම මේක කිව්වම මට ගහනවා. අන්න හර්ෂ ගිහිල්ලා කියනවා දේශපාලඥයන්ට හොරු අල්ලන්න බෑ කිව්වා කියලා. දේශපාලඥයෝ ඉන්නේ හොරු අල්ලන්න නෙමෙයි. දේශපාලඥයෝ ඉන්නේ ඒ අවශ්‍ය නීතිය සම්පාදනය කරලා, මම කලින් කිව්වා හරි ආයතනික පද්ධතියක් නිර්මාණය කරා නම් ඒ ස්වාධීන පුද්ගලයෙක්ට තමයි දූෂණය වංචාවට එරෙහිව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. දැන් නඩු දානවා, පත්තරේ ටීවී එකේ දානවා, ටික දවසකට පස්සේ මෙන්න බොලේ නිදහස් කොට නිදහස් කරලා. ඊයේ පෙරේද මන් දැක්කා මේ පත්තරේ තිබ්බා, නිවාඩ් කබ්‍රාල්වත් නිදොස් කොට නිදහස් කරලාලු. බලනකොට කොහොමද ඒක වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ අල්ලස් කොමසාරිස් එකේ අධ්‍යක්ෂකගේ අස්සනේ අවුලක්ලු. ඔන්න අපේ රට. බොහෝ දෙනාට නඩු දැම්මට ඒ නඩු ඉල්ලාස් කරගන්නවා. මේක විහිළුවක් වෙලා. ඒ නිසා ඇත්තටම දූෂකයෝ වංචාකාරයෝ අල්ලලා හිරේ දාන්න ඕන නම් ඒ වැඩේ දේශපාලඥයන්ට නෙවෙයි දෙන්න ඕනේ. මං කිව්ව වගේ ස්වාධීන ආයතනයකට තමයි ඒ වැඩේ බාර දෙන්න ඕනේ. තව මාස 4කින් අපේ ආණ්ඩුවේ ප්‍රථම කාර්යයක් ලෙස අපි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ආරම්භ කරනවා.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කියලා කියන්නේ මොකද්ද? ඒ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කියලා කියන්නේ නඩුව කරගෙන යන්න කිසිසේත්ම දේශපාලඥයෙක්ට සම්බන්ධ වෙන බැරි ආයතනයක්. අපි කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුටර් කෙනෙක් කියලා. රට ඊට අමතරව අපි කියනවා නීති වහාම රටෙන් අනීතික ලෙස බැහැර කරපු සියලු වත්කම් මහජන මුදල් නැවත ලබා ගැනීම සඳහා ඒ නීති. මිතවරුනි, මම කිව්වේ කාරණා දෙකයි. ඒ කාරණා දෙකට අමතරව බොහෝ ප්‍රමාණයක් තියෙනවා අපේ නීතිඥ සංගමය විසින් එළිදක්වපු අපේ දූෂණය හා වංචාවට එරෙහි වැඩපිළිවෙල සාර්ථක කරගන්නේ කොහොමද කියලා. හැබැයි මේ දේ කරනකොට සමහරු කියනවා දූෂණය වංචාව නැති කරාම මේ රට රොකට් එකක් වගේ සංවර්ධනය වෙයි කියලා. හැබැයි එහෙම කරන්න බෑ. ඔව්, අපි පිළිගන්නවා 100%ක් මූලික ලෙස රටේ තියෙන දූෂණය වංචාව නැති කරන්න ඕනේ. ඒක කිසිම විවාදයක් නැහැ. කිසිම විවාදයක් එතන නැහැ. හැබැයි දූෂණය වංචාව නැති කරපු පළියට රට සංවර්ධනය වෙන්නේ නැහැ. කරුණාකර ඒක හොඳට අපේ හිතේ තියාගන්න. අපේ රටේ මේ ආර්ථිකය ගොඩගන්න සමග ජන බලවේගයට වැඩපිළිවෙලක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි, 2019 අපේ රටේ හිටියේ දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටිය 130යි. හැබැයි අද වෙනකොට දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයෝ 170ක් ඉන්නවා මේ රටේ. ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂලා ලෝක වාර්තාවක් තිබ්බා. ඒ ලෝක වාර්තාව තමයි සීග්‍රේම රටක දරිද්‍රතාවය දෙගුණ කරපු ජනාධිපතිවරයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඒක තමයි ලෝක වාර්තාව. සෞභාග්‍ය ගේන්නම් කියලා කෝට්ටෙන් ලන්ද 31,000ක් ගත්ත ඡන්ද. ඒ අපේ ඡන්ද 23,000ට එරෙහිව අන්තිමට කෝට්ටේ 31,000ක් ඡන්ද දීලා පත් කරගත්ත ගෝඨාභය රාජපක්ෂ ඒ 31,000ට විතරක් නෙවෙයි මේ නගරේ ජීවත් වෙන 75,000ටම යන්නේ මන් නැති කරායි මිනිස්සයා. ඡන්දේ දුන්නද නැද්ද කියන එක අදාළ වුණ නැහැ. හැබැයි මම දන්නවා අපේ කෝට්ටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. සමහරු මේ පොහොට්ටුවේ කට්ටිය නැවතත් තැන් තැන් වල ගිහිල්ලා නැවතත් නැගිටින්න උත්සාහ කරනවා. හැබැයි මම එකක් කියන්නම්, අපේ කෝට්ටේ මිනිස්සු නැවතත් ඔය රැවටිල්ලට රැවටෙන්නේ නැහැ කියන එක ඉතාමත් නොනකමින් මම කියනවා. මිත්‍රෝනි, අපිට කෝට්ටේ නැවත සංවර්ධනය කරන්න පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. වෙන කිසිම කණ්ඩායමකට නැති දෙයක් අපි ඉදිරිපත් කරා. ඒ තමයි අපේ බ්ලූ ප්‍රින්ට් එක. එහෙමත් නැත්නම් අපේ ආර්ථික දැක්ම. එක ලියලා විතරක් නෙමෙයි, අපි පාර්ලිමේන්තුවේ සභාගත කරා. 2021 රට වැටිලා තියෙනකොට අපේ අදහස් අපි ඉදිරිපත් කරා බ්ලූ ප්‍රින්ට් 1.0 එක යටතේ. ඊට පස්සේ 2023 පෙබරවාරි මාසේ අපි ඒක යාවත්කාලීන කරලා බ්ලූ ප්‍රින්ට් 2.0 කියලා අපි නැවත ඉදිරිපත් කරා. දැන් අපි එය නැවත යාවත්කාලීන කරලා බ්ලූ ප්‍රින්ට් 3.0 කියලා හෙටනිද්දා අපි මුළු රටටම අපේ වැඩපිළිවෙල කොහොමද රට සංවර්ධනය කරන්නේ ස්ථාවර කරගත්තයින් පස්සේ කියන එක ඉදිරිපත් කරනවා. ඇත්තටම අද සියලුම දෙනා මේ රටේ කතා කරන්නේ අපේ බ්ලූ ප්‍රින්ට් එක ගැන. වෙන කාගේවත් කිසිම ඩොකියුමන්ට් එකක් ගැන, වෙන කාගේවත් කිසිම වැඩපිළිවෙලක් ගැන මේ රටේ කතා වෙන්නේ නැහැ. සමහරු ඒකට හොඳ කියනවා, සමහරු ඒක විවේචනය කරනවා, සමහරු ඒකේ කලර් ප්‍රින්ට් අරගෙන ටීවී එකේ පෙන්නනවා. මම දැක කාන්චන විජේසේකර ඇමතිතුමා කලර් ප්‍රින්ට් එකක් අරගෙන අපේ බ්ලූ ප්‍රින්ට් එක පාර්ලිමේන්තුවේ උඩට පල්ලෙහාට පෙන්නනවා.
එහෙමනම් මිත්‍රවරුනි පිළිගන්න, මේ රටට ඇත්ත වශයෙන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ සමග ජන බලවේගේ අපි විතරමයි කියලා. වෙන කිසි කෙනෙක්ට නෑ වැඩපිළිවෙල. ඉතින් මිත්‍රවරුනි, සමහරු කියනවා සජිත්ගේ බ්ලූ ප්‍රින්ට් එකයි හර්ෂගේ බ්ලූ ප්‍රින්ට් එකයි දෙකක්ලු. සමහරු කියනවා සජිත් එක අස්සම් කළ නැල්ලු. මිත්‍රවරුනි, අද අපිට අපි ඔබට ලබා දෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා අස්සම් කරපු සියලුම නිවාසවලට මේ රටේ බාර දිය යුතු පොඩි ලීෆ්ලට් එකක්. ඔබ දිනන රට හදන ගමනකට කියලා මේ තියෙන්නේ බ්ලූ, මේ තියෙන්නේ ලීෆ්ලට් එක. මේ ලීෆ්ලට් එකේ සමග ජන බලවේගේ රට හදන දර්ශනය, මේ දර්ශනය යටතේ අපේ බ්ලූ ප්‍රින්ට් එක සංක්ෂිප්තව කාටත් තේරෙන්න පුළුවන් වෙන විදිහට මේ රටේ ලක්ෂ 220ටම ඉදිරිපත් කරන්නේ කවුරුත් නෙවෙයි, සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක ඉතාමත්ම ඕන කමින් මම කියන්න කැමතියි. එතකොට ඔබ නිවසකට ගියාම පෙන්වන්න පුළුවන් මෙන්න සජිත්ලා, මෙන්න හර්ෂලා, මෙන්න කබීර්ලා, මෙන්න එරාන්ලා, මෙන්න අපේ ආර්ථික කමිටුව මේ රටට ඉදිරිපත් කළා තියෙන වැඩපිළිවෙල සංක්ෂිප්තයක්. ඕන කෙනෙක්ට ඒ සම්බන්ධයෙන් තර්ක කරන්න ඕන නම්, විවාද කරන්න ඕන නම් අපි ඒකට ඕනෑම වෙලාවක සූදානම් කියන එක නැවතත් මතක් කරන්න කැමති. සමහරු අපිත් එක්ක විවාදෙට එන්නේ නැහැ, මොකද එක එක වෙලාවල් වලට එක එක දේවල්. හරි, ඒ නිසා වැඩිපුරම මට කියන්න ඕන දේ තමයි ඊළඟ සමග ජන බලවේගයේ ආණ්ඩුවේ අපේ තියෙන මූලිකම වැඩපිළිවෙල තමයි කොහොමද අර මේ රටේ තරුණ තරුණයන්ට අනාගතයක් ලබා දෙන්නේ. අපි කියනවා ජෙන් සී කියලා, සී පරම්පරාව. ඒ කියන්නේ 1995 ඉඳලා 2009 වෙනකන් ඉපදිච්ච කට්ටිය. සමහර වෙලාවට ඒ කට්ටිය මෙතන ඉන්නවා ජෙන් සී එකේ කට්ටිය. සමහර වෙලාවට මෙතන ඉන්න කට්ටියගේ දරුවෝ ජෙන් සී එකේ. එහෙමත් නැත්නම් සමහර වෙලාවට මෙතන ඉන්න පුද්ගලයන්ගේ මුණුබුරුවෝ මිනිබිරියෝ ජෙන් සී එකේ. ඒ කට්ටිය ගැන තමයි අපි හදවත කැක්කුම තියෙන්නේ. අපි කොහොම හරි මේක ගොඩ දාගන්න, අපි කොහොම හරි මේක ජීවත් වෙන්න, අමාරුවෙන් හරි අපි මේක කරගන්නම්. හැබැයි මගේ පුතා, මගේ දුව, මගේ මුණුබුරා, මගේ මිනිබිරිය, ඔවුන් ගැන කවුද හොයන්නේ? කොවුන්ට අනාගතයක්? කවුද ඔවුන්ට අනාගතයක් දෙන්නේ? කාටද පුළුවන්? ඒකයි මිත්‍රවරුනි අපිට තියෙන මූලික අභියෝගය. ඒ නිසා එක්කෝ ඔවුන්ට තාක්ෂණය මුසු වෙච්ච හොඳ පඩියක් ලැබෙන තෘප්තිමත් රැකියාවක් තියෙන්න ඕනේ. එක්කෝ ඒක. එහෙම නැත්තම් ජාත්‍යන්තර සැපයුම් ජාලයට එකතු වෙච්ච සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එක්කෝ ඒක. එක්කෝ රැකියාවක්, එහෙම නැත්තම් ව්‍යවසායකයෙක්. නැතුව අතපාන පුද්ගලයෝ නෙවෙයි අපිට නිර්මාණය කරන්න ඕනේ. හැමදාම කාගෙන් හරි කීයක් හරි අරගෙන ජීවත් වෙන දරුවෝ අපිට ඕනේ නැහැ. අපිට ඕනේ තමන්ගේ ශක්තියෙන් නැගිටින්න පුළුවන් කණ්ඩායමක්, තරුණ පරම්පරාවක් මේ රටේ ඇති කරන්න. මිත්‍රවරුනි, අපි රටක් හැටියට, නගරයක් හැටියට, පවුලක් හැටියට නැගිටින්න ඕනේ. ගොඩ දාන්න පුළුවන් එකම මාර්ගය තමයි අර මම කියපු රැකියාවක් හෝ ව්‍යවසායික අවස්ථාවක්. මොකද එහෙම වුණොත් විතරයි ධනය උත්පාදනය කරන්න පුළුවන්. ධනයක් උත්පාදනය කරන්නේ නැතුව කිසි දෙයක් කරන්න බෑ. ධනය උත්පාදනය කරන්නේ නැතුව අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න බෑ. ධනය උත්පාදනය කරන්නේ නැතුව සුවසරිය දුවන්න බෑ. ධනය උත්පාදනය කරන්නේ නැතුව පාරවල් හදන්න බෑ.
ධනය උත්පාදනය කරන්න නැතුව ආමියකට පොලිසියට එයාෆෝස්සකට නේවියකට ගෙවන්න බෑ. එහෙමනම් මූලික දේ තමයි ධනය උත්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්තම් හිඟා කන්න ඕනේ. දැන් අපිට ණයගණ්ඩක් බැරි නිසා. ඒ නිසා අර කෝට්ට ඡන්ද 2400ක් ලැබුණා JVP එකට ගිය පාර. මං අහගෙන ඒ කට්ටිය කියනවා මේ ෂර්ට් එක කාගේවත්, මේ කලිසම කාගේවත්, මේ බෙල්ට් එක කාගේවත්, මේ සපත්තු දෙක කාගේවත්, අපිට එහෙම ඕනේ නැහැ. අපිට ඕනේ අපේ ෂර්ට් එක, අපේ කලිසම, අපේ බෙල්ට් එක, අපේ සපත්තු දෙක. ඔව්ද නැද්ද? ඒකමදි. ඒකයි මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා මිත්‍රවරුනි, ධනේ උත්පාදනය කරන්න, හොඳ රැකියාවක් කරන්න, සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් ඒ පසුබිම අපි නිර්මාණය කරන්න ඕනේ. ඒකට පැහැදිලි ආර්ථික දැක්මක් තියෙන්න ඕනේ. හරි කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒ කණ්ඩායමට දැනුම තියෙන්න ඕනේ. පළපුරුද්ද තියෙන්න ඕනේ. ලෝකයේ සමග සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. හැබැයි ඔය ඔක්කොම තිබ්බත් මදි. සාමාන්‍ය ශ්‍රී ලංකිකයාගේ හද ගැස්ම අඳුර ගන්න ඕනේ. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන මූලිකම ප්‍රශ්නේ මොකද්ද? කොච්චර තියරේ කතා කරත් වැඩක් නැහැ. සාමාන්‍ය මිනිහගේ හද ගැස්ම ඔවුන් කිසි කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඔබේ සේකර පුර රුක්මල් හිතන විදිය මොකද්ද? නාවල සොයිසගේ ගැටලුව කුමක්ද? නුගේකොඩ ඉන්ද්‍රාණිගේ දුෂ්කරතාවය මොකද්ද? පිටකෝට්ටේ රුක්මණීගේ අමාරුව මොකද්ද? ගංගොඩ විල සුනිල්ගේ බලාපොරොත්තුව මොකද්ද? ඒවා දේශපාලකයාගේ, රටේ නායකයාගේ හදවතට දැනෙන්න ඕනේ. එහෙම නැතුව කොච්චර පැහැදිලි දැක්මක් තිබ්බත් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න හැකියාවක් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. ටිල් විනුයි, ලාල් කාන්තයි, සුනිලුයි, වසන්තයි කියනවා කිසි දවසට IMF එකට කිසිම රටක් ගොඩ දාන්න බැරි වුණා කියලා. අපේ සමාජවාදී ලෙනින් දර්ශනය IMF එකට විරුද්ධයි කියලා. IMF කියන්නේ බටහිර කුමන්ත්‍රණයක් කියලා. ඉන්දියාවත් එක්ක එකතු වෙලා අපේ රට විනාශ කරන වැඩපිළිවෙලක් කියලා. ඕන් කියන්නේ අපි කිසි දවසක IMF එකත් එක්ක ගනුදෙනුවක් නැහැ කියලා. මෙන්න බොලේ, එදා අනුර ITN එකේ පාළු ගෙදර එදා රෑ කියනවා IMF එක කියන පොල් ගෙඩිය රනිල් වික්‍රමසිංහගේ බාගට කරකෝලලු. අපි ආවත් ඉතුරු ටිකත් කරකෝනවලු. එහෙම නැත්තම් මේ පොල් ගෙඩිය ඔළුවට වැටෙයිලු. දෙයියෝ සාක්ති. කෝ දැක්ම? කෝ? එතකොට මොකද්ද දැක්ම කියලා මිනිස්සු දැන් හැමතැනම අහනවා. තමන්ට විශ්වාසයක් තියන්න ඕනේ තමන්ගේ දැක්ම ගැන. තමන්ට විශ්වාසයක් නැත්නම් තමන්ගේ දැක්ම ගැන කරුණා කරලා දැක්ම ගැන කතා කරන්න එපා. අපි හැමදාම හිටියේ එක තැන. අපේ දැක්ම හැමදාම එකයි. ලෝකෙ වෙනස් වෙන විදියට අපි යාවත් කාලීන වෙනවා. නමුත් අපේ ගමන් මාර්ගය එකමයි. අපේ ගේම් ප්ලෑන් එක මොකද්ද කියලා අපි කියලා තියෙනවා. ඒ නිසා මේකෙන් තේරෙනවා කිසිම පැහැදිලි දැක්මක් නැති එදාට ඕන දේ කියන එදා වේල ටුවර්ස් කට්ටියක් තමයි මෙතන ඉන්නේ. සමහරු තියරිය ගැන දවසෙන් දවස කතා කරනවා, වෙනස් කරනවා. ඒ තමයි රනිල් මහත්තයත් එක්ක ඉන්න පොහොට්ටුකාරයෝ. රනිල් මහත්තයත් එක්ක ඉන්න පොහොට්ටුකාරයෝන්ගේ තියරිය තිබුණේ වෙන එකක්. අපි ඔවුන්ට කිව්වහම ඕක වැරදි, මෙහෙම ගියොත් රට වැටේ කියලා ඔවුන් අපිට හිනහ වුණා, සමත්තල් කරා. දැන් මෙන්න බලේ, රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දැක්ම තමයිලු හොඳම එක. කොහොම එතකොට දැක්මක් ඒ කට්ටියට? එක දවසක එක තැනක, තව දවසක තව තැනක. ඉතින් මම කියනවා ඇත්තටම අපිට මේකට හිනහත් යනවා. ඔවුන්ගේ කණ්ඩායම ඇත්ත වශයෙන්ම විහිළු සපයන්නව.
එදා මං අහගෙනයි අනුර කියනවා රට ගොඩගන්න නව තාක්ෂණය ගේන්න ඕනේ ලෝකෙන් ඒ තාක්ෂණය එකතු කරගන්න ඕනේ කියලා මෙන්න මේ වාගේ කණ්ඩායමකට කියනවා. එදාම සුනිල් කියනවා ලෝකේ ඉන්න විශිෂ්ටම නව තාක්ෂණයේ ඉහළම ඉන්න පුද්ගලයා ගැන මෙන්න මෙහෙම කතාවක්. එලොන් මස්ක් කියන හාදයා ආර්ථික ඝාතකයෙක්. පැත්ත පලාත එන්න දෙන්නේ නැහැ එලොන් මස්ක් කියලා මේ රටට. එතකොට මොකද්ද මේ කියන්නේ? කණ්ඩායමට එක විෂන් එකක් වැඩපිළිවෙලක් දැක්මක් තියනවද? නැහැ. ඊළඟට කණ්ඩායමේ පළපුරුද්ද මම දකිනවා නොයෙකුත් මහාචාර්යවරු ඔය කණ්ඩායමේ ඉන්නවා. නොයෙකුත් සංකීර්ණ තියරි ගැන කෙස් පැලෙන තර්ක වුන් ඉදිරිපත් කරනවා. හැබැයි මං එකක් කියන්නම්, බයිසිකලයක් පදින විදිය මහා ලොකුවට කතා කරන පුද්ගලයෙක්ට බයිසිකලයක් දීලා පදින්න කිව්වොත් සමහර වෙලාවට ඒකෙන් වැටලා දස් සෙට් එක කඩා ගන්නවා. ඉතින් මම කියන්නේ මිත්‍රවරුනි, දැක්මක් තියෙන්න ඕනේ, කණ්ඩායමක් තියෙන්න ඕනේ. ඒ කණ්ඩායමට හැකියාවක්, පළපුරුද්දක් සහ ලෝකයේ සමග එකතු වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මිත්‍රවරුනි, මම අවසන් කරනවා. සජබේ අපිට අපේ නායක සජි ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ මේ කණ්ඩායම ඉන්නවා. මේ කණ්ඩායමට දැක්මක් තියෙනවා. මේ කණ්ඩායමට දැනුම පළපුරුද්ද තියෙනවා. මේ කණ්ඩායමට ලෝකේ සම්බන්ධතාවය තියෙනවා. මේ හරහා අපිට හැකියාව තියෙනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අවශ්‍ය විශේෂඥ දැනුමත් එකතු කරගෙන, වෘත්තිවේදීන් එකතු කරගෙන, විවසායකින් එකතු කරගෙන ලංකාවට මෙච්චර කල් ගන්න බැරි වෙත්ත යෝධ ජයග්‍රහණය ලබා ගන්න සමග ජන බලවේගයේ සජි ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට ඒ හැකියාව තියෙනවා කියනක මම කියන්න සන්තෝසයි. ඒ නිසා මම පලින් කිව්වා වාගේ ඡන්ද දිනන්න නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. හැබැයි ඡන්ද දිනන්න අපේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ඉස්සරහට යනවා. මම එකක් අද කියනවා, මට 100%ක් විශ්වාසයි ඊළඟ ඡන්දේ අපි කෝට්ටේ ජයග්‍රහණය කරනවා කියලා. ඒකට ඔබලාගේ සම්පූර්ණ සහයෝගය තියෙනවද? සම්පූර්ණ සහයෝගය තියෙනවද? සම්පූර්ණ සහයෝගය තියෙනවද? ජය වේවා! සමග ජන බලවේගෙන ජය වේවා! I am the hero. We are all heroes, my friend. There is no one hero in this team. There is no one hero. We are all heroes. Without a hero, without a leader, there is no team. But we have a hero, we have a leader, and we have a team, and that team will win Kote. I am 100% certain about that fact. Ehemanam මම මේ අවස්ථාවේදී කතාව අවසන් කරනවා. මොකද නලින් බණ්ඩාර මගේ හිතාදර මන්ත්‍රීතුමා, ඕ එතුමාට බිංගිරිය වැඩසටහනක් තියෙනවා යන්න තියෙන නිසා. එතුමා කතා කරලා ඉවරුනහම අපේ වැඩමුළුවේ පොත සම්බන්ධයෙන්, අපි කළ යුතු දේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්න මම නැවතත් පෝඩියම් එකට එන්නම්. බොහොමත්ම ස්තුතියි. අත්පොළ සංඝරත්නක් නම් ලැබුණා එතුමන්ට. ඒත් මං හිතන්නේ මෙහෙමද අප මෙවැනි නායකයෙකුට අත්පොළ සංඝරත්න ලබා දිය යුත්තේ? ඔව්, මීට වසර 3කට පෙර ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේදී හඩක් නැගුවා. ඒ වන විට මේ ආර්ථික ඝාතකයින් එය හුදු වචනයක් පමණක් ලෙසින් ඉවත දැමුවා පාර්ලිමේන්තුවේදී ඔහුගේ හඬ. ඒ කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම ඔවුන්ට ආයාචනය කළා. ඔහුගේ දැනුම, බුද්ධිය, උගත්කම පසෙ කළා. මේ ආර්ථික ඝාතකයින්ට ආයාචනය කළා.
මෙවැනි දේ නම් කවදාවත් මේ රටට හිතකරවන්නේ නැහැ. අහිතකරයි. ඒ නිසාවෙන්ම ඔබ මේ දේ කරන්න නම් එපා කියලා ඔහු හැම මොහොතකම ආයාචනය කළා. ඒත් ආයාචනයන් සත පහකටවත් මායිම් කළේ නෑ මේ නායකයින් එක් අයෙකුවත්. ඒ වගේම එයින් බැරිකොට ඔහු බැගෑපත් වූවා ඔවුන් ඉදිරියේ. සමහර වෙලාවට ඔහු අසරණ වූවා. අප දුටුවා පෙරීදා දිනේදීත් පාර්ලිමේන්තුවේදී ඔහු දැඩි ලෙස අසරණ වූ තත්ත්වයක්. ඒ වගේම ඔහුට ශක්තියක් තියෙනවා කොන්ද කෙලින් තියාගෙන මම මේක ලබන සතියේ කරනවා කරනවාමයි කියන ඒ ශක්තිය ඔහුට තිබුණා. ඉතින් එවන් වූ නායකයෙක් අපට ලැබී තිබෙනවා. දුරදක්නා නුවණින් යුතුව හෙට දකින සැබෑ මිනිසා තමයි ඔබව පිළිගනිමින් ඔබව ආමන්ත්‍රණය කළේ. ඉතින් එහෙමනම් අපේ ඒ හෙට දකින සැබෑ නායකයාට අත් දෙක මොසවලා දෙමුද බලන්න වේගවත් තත්පර සංඛඩ සියලු දෙනාම එකතු වෙලා බේවින් මේ ස්තුතිය නැවත වතාවක් දෙමු බලන්න වේගවත් තත්පර සංඛඩ. ඔහු තමයි අපේ සැබෑ නායකයා. සමගි ජන බලවේග රජයක් සඳහා පෙළ ගැසෙමු. විජයග්‍රහණය වෙනුවෙන් අත්ල් බැඳගනිමු. මේ තේමාව ඒක රාශී කොට ගනිමින් ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමගි ජන බලවේගයේ වීදි නායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක දේශනය සඳහා අප සමග එකතු වෙනවා අපේ කෝට්ටේ පුරවරයන් පුරවරේ නායකයා මෙන්ම හැමදාමත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීදීත් හඩක් නගන්නට යොහුසුලුවන ඒ සැබෑ නායකයෙක් අද ඔබට මේ ආරාධිත දේශනය සඳහා සහභාගී වී සිටිනවා. ඒ වෙන් කවරකුත් නොව කුරුණෑගල පුරවරයෙන් අප රටට දායාද කළ ඒ දේශපාලඥයා. ඔව් හැමදාමත් ජනතාව වෙනුවෙන් ජනතාව සමග එකතු වී යුගයේ සටන් වැදි නායකයෙක්. ඒ තමයි සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම්. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමන් එතුමන් පිළිගනිමින් වේගවත් තත්පර සංඛඩ මැදින් ඔහුට ආරාධනය කරනවා. ඒ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. සුබ උදෑසනක්. මා මිත්‍ර සමග ජන බලවේගයේ අපේ භාණ්ඩාගාරිකතුමා, ඒ වගේම තව මාස කීපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණය, ඒ වගේම ඒ ජනාධිපතිවරණයෙන් පසු දින සිදුවෙන ජනාධිපති දිවුරුන්දීම, ඒ ජනාධිපති දිවුරුන්දීමෙන් පසුව පත්වෙන කැබිනට් එකේ මුදල් ඇමතිවරයා විදිහට පත්වෙන ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම දෙහිවල ගල්කිස්ස ආසනයේ ප්‍රධාන සංවිධායක මාහිතවත් චන්න විකුම් මැතිතුමා, ඒ වගේම කෝට්ටේ නගර සභාවේ, ඒ වගේම හඩුවෙල නගර සභාවේ විපක්ෂ නායකතුමාලා, මන්ත්‍රීතුමාලා, මන්ත්‍රීතුමියල්ලා, ඒ වගේම අපේ වීදි නායකයෝ, චන්ද මධ්‍යස්ථාන නායකයෝ, අපේක්ෂකයෝ මුතුමාලා සියලු දෙනාගෙන්ම අවසරයි. මම අද සතුටු වෙනවා ඓතිහාසික කෝට්ටේ රාජධානියේ අපේ සමගි ජන බලවේගයේ විරෝධාර වීදි සටන්කරුවන් එක්ක මේ සටන ආරම්භ කරන මොහොතේ ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාගේ ආරාධනයට මෙතෙන්ට පැමිණීමට හැකිවීම ගැන විශේෂයෙන්ම ඔබතුමාලා දන්නවා අපි අද ඉන්නේ අර්බුදයක. රටක් විදියට අපි බංකොලොත් වෙච්ච රටක්.
ඒ බංකොලොත් වෙච්චි රටේ ඒ බංකොලොත් භාවයෙන් ගොඩේම සඳහා අපිට යුද්ධයක් කරන්න වෙලා තියෙනවා. ඒතර ඒ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න පුළුවන් ඒ යුද්ධයට නායකත්වය දෙන්න පුළුවන් කාටද? ඒ යුද්ධයට හොඳම යුද නායකයෝ ඉන්නේ කාටද? ඒ යුද්ධයට හොඳම බලෑණිය ඉන්නේ කාටද කියන එක තීන්දුව කරලා මේ යුද්ධයට අපිට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒ යුද බලෑණිය යුද නායකයෝ ඉන්න කණ්ඩායම කවුද කියලා තෝරගන්න. ඒ කණ්ඩායම කවුද කියලා තෝරගන්න තිබුණු හොඳම අවස්ථාව තමයි මම මීට මාස කිහිපයකට කලින් අභියෝග කරපු අර ආර්ථික කමිටු අතර විවාදය පැවතුනා. මේ විවාදය පැවතුනා මේ රටේ ජනතාවට බලාගන්න තිබුණා මේ අද අපි මුහුණ දීලා තියෙන මේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කාටද කියන කාරණේ. හැබැයි ජනතාවට තේරුණා. ඒ තමයි ආර්ථික කමිටු විවාදය කිව්වම සමහරු බයේ පැල්ල හැංගිලා ඇඳ යට රිංගුවා. ඉතින් ඒ නිසා රටේ ජනතාව තීන්දුව කරන්න ඕන, තේරුම් ගන්න ඕන මේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් නායකත්වයක් කණ්ඩායමක් ඉන්නේ වෙන කාටවත් නෙමෙයි සමග ජන බලවේගයට කියන එක අද ඔප්පු වෙලා හමාරයි. ඒකේ ප්‍රධානම යුද සෙනවියා තමයි මෙතන ඉන්න ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමා කියන එක මම බොහොම ගෞරවයෙන් ආඩම්බරයෙන් මතක් කරනවා. කෝට්ට ජනතාව ඉස්සරහට ඇවිල්ලා දැන් ආර්ථික යුද්ධයක් ගැනකොට කතා කරනකොට ආර්ථික ඝාතකයෝ ගැනත් ඊපෙරද කතා වුණා. දැන් ආර්ථික ඝාතකයෝ කවුද කියලා පොඩ්ඩක් අපි ඉතිහාසයට ගිහිල්ලා විග්‍රහ කරලා බලනකොට පුතුමාට මතක ඇති 1971 අරගලය. ඒ කාලවකවානුවේ සිරිමාව බණ්ඩාරනායක මැතිනි 1970 බලයට ඇවිල්ලා නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව විශ්වාස කරලා විශාල කර්මාන්ත ශාලා ප්‍රමාණයක් දැම්මෙන් නිෂ්පාදන ආර්ථිකය තුළින් ආර්ථිකය ගොඩගන්න උත්සාහයක් දරමින් හිටියා. අවුරුද්දක් ගත වෙන්න කලින් ඒ ආර්ථික වැඩපිළිවෙල බංකොලොත් කරන ආර්ථික ඝාතකයෝ බවට පත් උනේ ඔදා ඔයාද කයිය ගහන ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයිද? මම උතුමාලෙන් අහනවා. ඔයාද කයිය ගහන ජනතා විමුක්ති පෙරමුණ තමයි 1971 ඒ ආර්ථික ඝාතකයෝ විදියට මේ රට අවුරුදු ගණනාවක් ආපස්සට ඇදලා දැම්මේ. ඉනෝ 1977 බලයට පත් වුණු අපේ නායකයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය තුළින් නිෂ්පාදනය විතරක් නෙමෙයි සේවා ආර්ථිකය තුළින් මේ රට ඉස්සරහට යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒක තවදුරටත් වේගවත් ගමනකට ඉස්සරහට යන්න ප්‍රේමදාස ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ ඇංගලුම් කර්මාන්ත 200 වැඩපිළිවෙල අපේ රටට ඩොලර් ගෙන්න වේගවත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට ඔන්න දෙවනි ආර්ථික ඝාතකයෝ දෙවනි අධියරය පටන් ගත්තා. 88-89 අපේ තිබුණු ආර්ථිකය කඩාකප්පල් කරන්න අපේ ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තියලා අපේ ගෞජන සේවා මධ්‍යස්ථාන ටික ගිනි තියලා අපේ ප්‍රවාහන පද්ධතිය දින බස් ටික ගිනි තියලා අපේ ආර්ථිකයේ එදා ඒ වේගෙන් ආසියාවේ දකුණු ආසියාවේ ඉදිරියට ගමන් කරමින් හිටපු ඒ ආර්ථිකය ඝාතනය කරන්න එදා කටයුතු කරුවෙත් ඔය ජනතා විමුක්ති පෙරමුණ තමයි කියන එක මතක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ රටේ 94 ප්‍රේමදාස මහත්මයලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාලා ගෙනල්ලා නවතර කරපු ආර්ථික වැඩපිළිවෙල ඔය යුද්ධ දෙකම තියෙද්දි වේගවත් ගමනක් ඉස්සරහට ආවා. හැබැයි 94 ඉඳන් ඉස්සරහට ඒ නිෂ්පාදන හා සේවා ආර්ථිකය තුළින් රටක් දියුණු කරන වැඩපිළිවෙල ආපස්සට හරවන්න 94 බල පෙරලියකට නායකත්වය දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගෙනාපු ඒ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ගේන්නත් ශක්තිය දුන්නේ ඔය ජනතා විමුක්ති පෙරමුණ තමයි. ඊළඟට 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා මේ රටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙලක් විදියට ලිංගමැඩි ආර්ථිකයක් ඉස්සරහට අරගෙන යන්න ස්වදේශිකත්වය කියලා බොරුවට පපුවට ගහගෙන ජාති
ආලය කියලා පපුවට ගහගෙන ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න බැරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන නායකයෙක් පත් උනේ ඔය ජනතා මිත්‍රපරණ හින්දා නෙමෙයිද? ඕක තමයි ඇත්ත. ඒ නිසා පැහැදිලිවම කියන්න ඕන මේ රටේ ආර්ථික ඝාතකයෝ වෙන කවුරුත් නෙමෙයි. 71 ඉඳන් මේ දක්වා වූ ආර්ථික ඝාතකයෝ වෙන කවුරුත් නෙමෙයි. අද ඔය මාලිමාව විදියට වෙස් වලාගෙන ඉන්න ජනතා විමුක්තිපරුණ කියන එක මතක් කරන්න ඕන. ඔබතුමාලා දන්නෝ අපිට හොඳ අවස්ථාවක් තිබුණා සේවා ආර්ථිකයක තුලින් මේ රට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල හදලා පෞද්ගලික අධ්‍යාපන තුලින් අපේ රට විතරක් නෙවෙයි මේ දකුණු ආසියාවේ ආසියාවේ දියුණු වෙමින් පවතින අප්‍රිකානු මහද්වීපයේ මේ හැමතැනටම ආර්ථිකයේ අපේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට අපිට පත් කරන්න තිබුණ අවස්ථාව නැති කරලා මේ රටේ ආර්ථිකය ඝාතනය කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා ආර්ථික ඝාතකයෝ වෙන කවුරුත් නෙමෙයි සුනිල් හැඳුනුත්ති මහත්තයෝ. ඉලෝන් මාස්ක් නෙමෙයි ආර්ථික ඝාතකයා. ඉලෝන් මාස්ක්ලා ආර්ථික ඝාතකයෝ විදිහට දකින සුනිල් හඳුනෙත්තිලා අනුර කුමාරලා උඹලා තමයි මේ රටේ ආර්ථික ඝාතකයෝ විදිහට අපිට නම් කරන්න සිද්ධ වෙන කෙනෙක් මේ අවස්ථාවේ කියන්න කැමති. ඉතින් ඒ නිසා අද අපි ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක මොහොතක. අපිට ආර්ථික ටීම් එකක් ඉන්නවා. අපිට හොඳ නායකයෙක් ඉන්නවා. දැන් අර මට මෙතන ඉඳගෙන ඉද්දි මතක් වුණේ දැන් සමග ජන බලවේගය කියන්නේ විශාල පවුලක් නම් අපේ පවුලේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනතාවට ආදර කරන නායකයෙක්. ඒතොර මේ පවුල බබලෙන්නේ කොහොමද? පවුලක් වුණාම කොහොමද බබලෙන්නේ? ඒ පවුලේ ඉන්න දූ දරුවන් ඉඳ බබලෙනෝ පවුලේ නායකයා ඉඳ බබලෙනෝ. ඒ නිසා මට එකක් කියන්න පුළුවන් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ සමග ජන බලවේගය කියන එකේ බබලෙනම උගත්ම පහන් තරුව වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාලගේ ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා කියන එක මතක් කරන්නේ ගෞරවයෙන්. මේ පවුල බබලෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පවුල බබලෙන්නේ ප්‍රධානම තරුවක් තමයි ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. ඔබතුමාලට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තුව තමයි තව පෝය කිහිපයකින් තව මාස කිහිපයකින් අපි හදන රජය වසර 10ක් ඇතුළත නොකඩවා ගමන් කරලා මේ රට දියුණු රටක් සංවර්ධිත රටක් බවට පත් කරනවා පත්කරනවාමයි ඒකට සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන යෝධ ශක්තිය වෙන කවුරුත් නෙමෙයි ආචාර්ය හස සිල්වා මැතිතුමා. ඒ වගේ කණ්ඩායමක් ඉන්න පක්ෂයක් තමයි අපි. දැන් හස සිල්වා මැතිතුමා කිව්වා හොරු වල්ලනවා කියන රටවල් දියුණු කරන්න බෑ කියලා. හැබැයි ඔය හොරු වල්ලනවා කියන කට්ටිය කප්පම් ගැන කතා කරන්නේ නැහැ නේද? ඔබතුමාලා අහලා තියෙනවා කප්පම් ගැන කතා කරනවා ඔයව. කප්පම් ගැන කතා කරනවා දැකලා නැහැ. හසල් මහත්තයා හොරකම් කෙරෙල්ල වගේම තමයි කප්පම් ගැනilla. දැන් ඔය කප්පම් ගන්න ආණ්ඩු තියෙන්න ඕනෙම නැහැ. කප්පම් ගන්න ආණ්ඩු තියෙන්න ඕනෙම නැහැ. දැන් කප්පම් කාරයෝ කියන එක අපි දන්නෝනේ. දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තුල කප්පම් කාරයෝ ටිකක් ආචාර්ය හසල් මහත්තයා. දැන් ඔබතුමා දන්නවනේ මඩත් වඩා හොඳට මේ පෞද්ගලික ශේස්ත්‍රයේ හොඳ දැවැන්ත ව්‍යාපාර ව්‍යාපාරික ආයතන ඔය ව්‍යාපාරික ආයතන තුළ තියෙන අන්තර් සමාගම් සේවක සංගමය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ලොකුම කප්පම් කණ්ඩායම කියන එක මම මතක් කරනවා බය නැතුව. ලොකුම කප්පම් කණ්ඩායම තමන්ගේ ආයතනයේ ඉන්න අන්තර් සමාගම් සේවක සංගමය කප්පම් දීලා මෙල්ල කරගත්තේ නැත්නම් ඒ ආයතනයේ ඉස්සරහට යනවා බොරු. සමහර ව්‍යාපාරිකයන්ට මේ රටේ ඒ ශේෂ්ඨ එක එක ශේෂ්ඨවල ඒකාධිකාරය පවත්වාගෙන යන්න. හිතන්නකො X කියලා සමාගමක් තියෙනවා කියලා. එයා යම් නිෂ්පාදනයක් කරනවා කියමුකො. අපි කියමුකො මොකක් හරි උදාහරණයක් ටයිල් කියලා ආචාර්ය හසසෙල් මහත්තයා. හැබැයි X කියන සමාගම අන්තර් සේමක සමාගමත් එක්ක ඩීල් එකක් දාපුවාම ඒ සමාගමට හැර වෙන කාටවත් මේ රටේ ටයිල් නිෂ්පාදනය කරන්න හම්බෙන්නේ නැහැ. අනිත් සමාගම් වලට කුඩු වෙන්න ගහන්න අනිත් සමාගම් ඇතුලේ අර්බුද ඇතිකරන්න අනිත් සමාගම් වැටෙන්න අවශ්‍ය කටයුතු කරන්න දෙන්නේ කොන්තරත් එක කප්පන් දීලා වෙන කාටවත් නෙවෙයි අර අන්තර් සමාගම් සේවක සංගමයට.
එනිසා මේ රටේ හොරකම් නතර කරනවයි කියන ඔය කට්ටිය දැනටමත් මේ රටේ ව්‍යාපාරික ආයතන වලින් කප්පම් ගන්න ආයතනයක් බවට අද වෙනමකුත් නෙමෙයි ජනතා මිතුරුනේ අන්තර් සමාගම් ලේමක සංගමේ පත් වෙලා තියෙනවා. එනිසා අපෙන් වැඩි අහගන්න එපා. නම් ගම් එක්ක තොරතුරුත් එක්ක ඉස්සරහට ගෙන ඕනනට දඟලන්න ආවොත්. ඒක තමයි ඇත්ත. එහෙම කට්ටියක් තමයි මේ බලය ලබා ගන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම අපි දන්නවා ඊයේ පෙරේද මරු වැඩක් වුණා. අර මෙතුමා කිව්වා වගේ මේ අල්ලපු වැටේ තිබුණා ඉංජිනේරුවන් විශාල පිරිසක් එකතු කරලා ඉංජිනේරුවන් එකතු කරපු සමුළුවක්. අපේ රටේ ඉංජිනේරු විශාල පිරිසක් එතෙන්ට ගියා. මන් දන්න මගේ මිත්‍රයෙකුත් ගියා. මට මිත්‍රයා හැන්දෑව කතා කරලා කිව්වා අනුර කුමාර නියම කතාවක් කරා හොඳ දැක්මක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා ටොප් සමුළුව කිව්වා. මිනිහා ජෙප්පෙක් නෙමෙයි නිකන් ස්වාධීනව ඉංජිනේරුවෙක් විදියට දෙන්න ගියේ. ඊට දවස් දෙක තුනකට කතා කතා කරලා මගේ ඒ ඉංජිනේරු මිත්‍රයා කියනවා මචං මාර වැඩේනේ. අර සුනිල් හඳු නැත්ති කියනවනේ ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකෙක් කියලා. එතකොට මුන් එදා ඉංජිනේරුව ඉස්සරහා බයිලා කියලා මේ ලෝකේ ඉන්න ප්‍රධානතම ආයෝජකෙක් ඉංජිනේරු ශේෂ්ඨ ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකෙක් ආර්ථික ඝාතකෙක් විදිහට හඳුන්වනවා. අනේ අර එතෙන්ට ගියේ ඉංජිනේරුව සිංහලෙන් අමතනවා ජනතා මිත්‍රවරුනේ වැඩපිළිවෙල ගැන. ඔන්න ඔහොම තමයි යාලගේ කයිය වගේ නෙමෙයි වැඩ. කයියනේ වගේ නෙමෙයි ඇතුළේ ආයක ප්‍රතිපත්ති. ඒ නිසා කයියට අවස්ථාවක් නැහැ. ඒක තමයි ඇත්ත. දැන් මෙතුමා හොඳ උදාහරණයක් වුණ අර පොල් ගෙඩිය බාගට කරකවලා තියෙන IMF එකේ ඉතුරු ටික කරකවන්න තමයි අපිටත් වෙන්නේ කිව්වා. දැන් මෙතුමාලා දන්නා මං කුරුණෑදැස්සේකේ පොල් ත්‍රිකෝණ ඉන්න කෙනෙක්. දැන් පොල් ගෙඩියෙම ඔය උදාහරණ කිව්වොත් ආචාර්ය හස්සජිල මහත්තයා දැන් පොල් ගෙඩිය තියෙන පොල් වල්ලක. පොල් වල්ලක පොල් ගෙඩි 20ක් 25ක් විතර තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික වැඩවල තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරකවපු ගෙඩිය ඉතුරු ටික කරකවලා පල්ලෙහාට දාගෙන ඉන්නේ. කලා ගන්න එක. නැත්තම් ඔළුවට වැටෙනවලු. හැබැයි අපේ ආර්ථික වැඩ පිළිල ඒක නෙමෙයි. දැන් පොල් ගෙඩියෙත් අවස්ථා කිහිපයක් තියෙනවා. කුරුම් බැට්ටිය තියෙනවා, ඇට්ටිය තියෙනවා, කලටිය තියෙනවා, පොල් ගෙඩිය තියෙනවා. හැබැයි අපේ ආචාර්ය හසසිල්ල මහත්තයාගේ ප්‍රතිපත්තිය තමයි අර රනිල් වික්‍රමසිංහ මහත්තයා කරකවපු පොල් ගෙඩිය නෙමෙයි. ඒ පොල් වල්ලම දිහා බලනවා. ආචාර්ය හසසිල් මහත්තයා බලන්නේ පොල් ගෙඩිය දිහා නෙමෙයි පොල් වල්ල දිහා. මොකද පොල් ගෙඩිය ඊතර බේරගන්න නෙමෙයි අපි බලන්නේ. පොල් වල්ලම බේරගන්න. එතකොට පොල් ගෙඩිය එක්කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කරකවපු ටික එහෙමම තියලා ඊතුරු ගෙඩි ටික බේරගන්න එක්කෝ අර ගෙඩිය ගලවලා ඉවත් කරලා පොල් වල්ලම බේරගන්න ආර්ථික වැඩපිළිවෙලක් තියෙන අපි ගාව. ඒ නිසා අනුර කුමාර මහත්තයෝ ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා කරකවපු පොල් ගෙඩිය කරකවන්න එනවා කියනක අපි දන්නවා. ඊයේ පෙර එදත් ITN එකට ගිහිල්ලා දෙන්න එකතු වෙලා එකට පොල් ගෙඩිය කරකෙව්වා. අපි දැක්කා. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයාට අපි කියන්න තියෙන්නේ ඔබතුමා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පොල් ගෙඩිය කරකව කරකව ඉන්න. අපි මේ රටේ ජනතාව සියලු දෙනාමත් එක්ක අපේ රටේ පොල් වල්ලම බේරගන්න ආර්ථික වැඩ පිළිල අපේ ආචාර්ය හර්ෂජිල්ල මහත්තයාත් එක්ක ක්‍රියාත්මක කරනවා. ඒ නිසා පොල් ගෙඩි පොල් වලු ගැන කතා කරොත් තා මොන මොනවා කතා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම වැඩි කතා කරන්නේ නැහැ. ආචාර්ය හර්ෂජිල්ල මැතුමනි අපිට පේනවා කෝට්ටේ අද විශාල පිරිසක් වීදි නායකයෝ ඇවිල්ලා ඔබතුමත් එක්ක මේ දැවැන්ත ජයග්‍රාහී සටනට නායකත්වය දීලා තියෙනවා. කෝට්ට කියන්නේ ජයග්‍රහී භූමියක්. 1412 හයවෙනි පරාක්‍රමබාහු මැතිතුමා ඇවිල්ලා ජනාධිපතිතුමා රජතුමා ඇවිල්ලා රාජධානියක් බවට පත් කරලා ඊට පස්සේ බෝනකබාහු හයවෙනි බෝනකබාහු රජතුමා රජ කරපු ඊට පස්සේ 8 පරාක්‍රමබාහු රජතුමා රජ කරපු 1597 දක්වා ධර්මපාල රජතුමා රජ කරපු රාජධානිය. ඉතින් ඒ නිසා මේ රාජධානිය ඊට පස්සේ ගම්පොළට ගිහිල්ලා නුවරට ගිහිල්ලා ඔහම කරගිලා දැන් ආයෙත් කෝට්ටෙටම ඇවිල්ලා තිනවනේ. ඒ නිසා
සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයකින් පස්සේ නැවත කෝට්ටේ රාජධානියෙන් මේ රටේ නායකෙක් ජනාධිපතිවරයෙක් බිහි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතින බොහොම. බෙහෙවින්ම ස්තුතියි ඔබ සැබ ආමන්ත්‍රණය කරනු ලැබුවේ සමගි ජනබලවේගයේ ගරු නියෝජ්‍ය මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මැතිතුමන්. එතුමන්ට අපේ උත්තමාචාර්ය ආත්පල සංකඩ ලබා දෙමු. ස්තුතිය පුද කරමු. කෝට්ටේ ජනතාව වෙනුවෙන් මේ කාර්ය සඳහා සහභාගී වීම පිළිබඳව. ඒ වගේම තමයි අප දැන් සූදානම් වනවා මේ පුළුල් තිරය මතින් සියලුම කෝට්ටේ පුරවරේ ඒ වීදි නායකයින්ගේ. ඔබ තමයි අපේ ශක්තිය. ඓතිහාසික කෝට්ටේ පුරවරේ සමගි ජනබලවේගයේ ශක්තිය තමයි ඔබ. අද එකවන්න ඒකරාශී වී සිටින්නේ අනාගත සමගි ජනබලවේග රජවේ රජයක් යටතේ ඒ සියලු කටයුතු සාර්ථකව ඉටු කරන්නට පුළුවන් හැකියාව ඇති ඒ දිරිය පිරිස තමයි අප ඉදිරියේ සිටින්නේ. සමගි ජනබලවේග රජයක් සඳහා පෙළ ගැසෙමු. විජයග්‍රහණය වෙනුවෙන් අත්තල් බැදගන්නට එක ඒකරාශී වී සිටින ඔබ සැව මීළඟට ආමන්ත්‍රණය කිරීම සඳහා මාගේ මේ ගෞරවනීය ඇරයුම. එදා මට මතකයි අපේ ගංගොඩවිල ග්‍රාමයේ පැංගිරිවත්ත ප්‍රදේශයේ අමුතුම සිදුවීමක් සිදු වුණා. ඒ තමයි කාන්තාවන් පිරිසක් ඇවිල්ලා බල පෙරලයක් කරන්නට නොබියව ඉදිරියට ගිය අයුරු. මේ කාන්තාවන් සියලු දෙනා ඒක රාශී කරගනිමින් එදා ගංගොඩවිල පැගිරිවත්තට පැමිණි ඒ ඇයට තමයි මාගේ මේ මීළඟ ආරාධනය. ඔබට මතකයි ඒ ප්‍රබල රජුන් පන්නා දමමින් ඒ ඔවුන්ගේ බලපරාසය ඉවර කර දමන්නට බල පෙරලියක් ඇති කරන්නට දිරිය කාන්තාවක් ඉදිරිපත් වුණා. ඒ වෙන කිසිවකුත් නොවෙයි සමගි ජනබලවේගයේ කාන්තා ජාතික සංවිධායක කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී කඩුවෙල ආසන සංවිධායක හිරණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියනි ඔබටයි මේ ආරාධනය. සියලු දෙනාටම සුබ මධ්‍යහනක්. අද මෙම රැස්වීමට මට ආරාධනා කරපු නියත වශයෙන් සමගි ජනබලවේග ආණ්ඩුවක මේ අවස්ථාවේ දනින් වැටලා ඉන්න මේ රට, දනින් වැටලා ඉන්න මේ ආර්ථිකය නැවතත් කකුල් දෙකෙන් හිටවලා අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටකින් සංවර්ධනය වූ රටක් බවට පත්කිරීමට ඒ මූලික අඩිතාලම දාලා ඒ සඳහා නායකත්වය ලබා දෙන අනාගත රජයක ආර්ථික මුදල් කටයුතු අමාත්‍ය හර්ෂදි සිල්වා මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම තමයි චන්න පැතුම් මැතිතුමා, නිරෝෂන් පාදුක්ක මැතිතුමා, අපේ විපක්ෂ නායක නයනජිත් මැතිතුමා සහ කඩුවල විපක්ෂ නායක ප්‍රේමරංජිත් මැතිතුමා ප්‍රමුඛ, විශේෂයෙන්ම මේ නිවේදක මහත්මයා මාව හඳුන්වා දීමේදී කිව්වා කාන්තාවන් පිරිසක් අරගෙන පැංගිරිවත්තට ගියා කියලා. එහි ගියපු අයත් ඉස්සරහා මම හිතන්නේ වාඩි වෙලා ඉන්නවා, සමහර අයට නඩු තියෙනවා. ඒ කාන්තා බලකායේ ඉන්න සිරු දෙනා වගේම සියලුම කොට්ටා සංවිධායකවරුන්, සංවිධායකවරියන්, වීදි නායකයන්, නායිකාවන් පැමිණ සිටින ඔබ සිරු දෙනාගෙන්ම අවසරයි. දැන් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනාධිපතිවරණයක් පවත්වනවා කියලා අපිට ස්ථිර වශයෙන් කියන්න පුළුවන්.
හැබැයි දැන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හැසිරීමෙන් ඒ පිළිබඳවත් තියෙන ස්ථිරත්වය නැති වෙලා තියෙනවා. සමහරු කියනවා තියන්නේ ජනාධිපතිවරණයක් කියලා. සමහරු කියනවා ඊට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න උත්සාහ කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා විවස්ථාවට අනුව වැඩ කරනවා නම් අනිවාර්යෙන් සැප්තැම්බර් ඔක්තෝබර් ඒ මාස දෙක අතරතුර ජනාධිපතිවරණයක් තිබිය යුතුයි. ඒ වගේම තමයි නොවැම්බර් 17 වෙද්දි නව ජනාධිපතිවරයා දියුණු දිය යුතුයි. හැබැයි බලය තියෙනකොට හැසිරේ, බලය නැතිකොට ප්‍රජාතන්ත්‍රවාදී රනිල් වික්‍රමසිංහ නෙවෙයි, බලය තියෙනකොට ඉන්නේ. ඉතින් අපිට ඒ ගැන දැන් විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම සමහරක් උදවේ කියනවා පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා නම් මේ මාසේ ඇතුළතදී, මේ මාස ඉවර වෙන්න කලින් පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ. අපි දන්නේ කොයි විදිහටද ඒව සූදානම් කරන් තියෙන්නේ කියලා. හැබැයි මම ඔබ සිරු දෙනාටම කියන්න ඕනේ මොන මැතිවරණයක් තිබ්බත් පළවෙනිට එන්නේ පාර්ලිමේන්තුවද ජනාධිපතිවරණයද, මේ මොන මැතිවරණය තිබ්බත් නියත වශයෙන්ම මෙවර ආණ්ඩුව හදන්නේ සමගි ජන බලවේගය, රටේ ජනාධිපති වෙන්නේ සමගි ජන බලවේගයේ නායකයා. වීදිවල දේශපාලන කටයුතු කරන, බිම් මට්ටමේ දේශපාලන කටයුතු කරන ඔබ සිරු දෙනා මේ කාලේ ගෙයින් ගෙට ඇවිදිනවා ඇති, ජනතාවත් එක්ක සම්බන්ධ වෙනවා ඇති. සමාජ මාධ්‍යවල තියෙන ඒ පෙන්නන ඒ දර්ශනයට වඩා මහ පොළවේ දර්ශනය ගොඩක් වෙනස්. මම නියෝජනය කරන්නේත් අතිශය වාමාංශික කඩුවෙල ආසනේ. අපි ජනතාව අතරට යන්න යන්න තමයි ජනතාවගේ අදහස්, ඔවුන්ගේ විවේචන, ඔවුන්ගේ හිතේ තිබ්බ කනගාටුව, ඔවුන්ගේ ප්‍රශංසා, අඳෝනා, මේ සියලු දේ දැනගන්න හම්බෙන්නේ ජනතාව අතරට යනකොට. එතකොට සමහරක් වෙලාවට අපිත් එක්ක කාලයක් තිස්සේ වැඩ කරපු සමහරක් පාක්ෂිකයන් ටිකක් දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔවුන් එක කියලා කතා කරනකොට ඔවුන්ට පුරුදු තැනට නැවතත් ඔවුන් එනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අද මේ ගම්වලට නායකත්වය දෙන ඔබ සිරු දෙනාගෙන්ම මම විශේෂයෙන් පර්ෂ ඇමතුමා වෙනුවෙන්ම ඉල්ලා සිටින්නේ ඔබ හැම කෙනාගෙම ඒ කර්තව්‍ය ඔබතුමන්ලා ඉතාමත් කෙටි කාලයක් තියෙන්නේ, මාසයක් දෙකක් ඇතුළත මේ සියලුම දේවල් අවසන් වෙනවා. එහෙනම් මේ කාලය පුළුවන් තරම් මහන්සි වෙලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න. මොකද අපි මෙහෙම හිතමු, දැන් මේක හරියට අපි මේ ගණන් තේරුම් ගන්න ඕනේ. ඔබතුමාලා හැමෝම බිම් මට්ටමේ දේශපාලනය ගැන යම්කිසි දැනුමක් තියෙන කට්ටිය. මට කියන්න බලන්න හදිසියකවත් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අරගෙන බැලුවොත් ඔබ නිකන් එක පෙළට කට්ටියව තියලා බලන්න. සාමාන්‍යයෙන් මනාප තුනක් තියෙනවනේ. ඔබේ මනාප තුනට කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ සමග ජන බලවේගයට ඡන්දෙ දෙන උදවියට තෝරගන්න මොනතරම් හොඳ කණ්ඩායමක් ඉන්නවද කොළඹ දිස්ත්‍රික්කේ විතරයි මම මේ කියන්නේ. අපි ඕකම ආදේශ කරගමු පොදු ජන පෙරමුණට. පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ ගියසරේ ඡන්දෙ ඉදිරිපත් වෙච්ච කට්ටිය දැන් කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. කට්ටියක් රනිල් ගාව, තවත් කට්ටියක් තව තැනක. ඒක කැඩලා බිඳලා ගිහිල්ලා අපිට මෙන්න මේ කණ්ඩායම තමයි අපි පත් කරන්න කියලා හිතාගන්න ඕගලන්ට බෑ. ඕක මාදේශ කරමු ජනතා විමුක්ති පෙරමුණට. ජනතා විමුක්ති පෙරමුණේ දුකටයි සැපටයි ලෙඩටයි දුකටයි හැමකටම ඉන්නේ අනුර කුමාර විතරයි. කොළඹ දිස්ත්‍රික්කේ ලැයිස්තුවෙත් දන්න මනුස්සයෙට ඉන්නේ මනුස්සය විතරයි. ඒතර අපිට පැහැදිලි නේද අනාගත ආණ්ඩුවක් හදන අවස්ථාවක පැහැදිලිම වගකීම් දීලා මේ රටට වැඩක් කරන්න පුළුවන් කියලා නමක් හදන්න පුළුවන් මේ රටට වැඩක් කරන්න පුළුවන් කණ්ඩායම කොතනද ඉන්නේ? මොන තරම්නම් කණ්ඩායමක් ඉන්නවද මේ කොළඹ දිස්ත්‍රික්කේ විතරක්? ඔබ සිරු දෙනා මේ ජාතික වශයෙන් දන්න නම කියපු පමණින් දන්න කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ. හර්ෂ ඇමතුමා පිළිබඳව
මම අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නැහැ. අපි අහලා තියෙනවා. එතකොට අපි ඉපදිලත් නැතුව ඇති. කාලයක් තිබ්බා එක්සත් ජාතික පක්ෂ හොඳ නායකයෝ බිහි වෙච්ච කාලයක්. ජයර් ජයවර්ධන මහත්තයාගේ කාලේ එතුමාගෙන් පස්සේ නායකත්වය ගන්න 10ක් විතර මුල් පෙර නායකයෝ හිටියා. කියපු ගමන් මේ රටට වැඩක් කරපු නායකයෝ. නම අහපු ගමන් ඒ නමත් එක්ක ඇඳිලා තියෙන ජාතික ව්‍යාපෘතියක් කරපු නායකයෝ. ලලිත් ඇතුළත් මුදලි ගත්තොත් අපිට ඉක්මනටම මතක් වෙන්නේ අනික් පැත්තේ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය. ගාමිණී දිසානායක ගත්තොත් අපිට අනික් පැත්තේ මතක් වෙන්නේ මහවැලි ව්‍යාපෘතිය. මෙවැනි වැදගත් පෙළේ නායකයෝ මොන තරම් හිටියද? අද අවුරුදු ගණනාවකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ දැන් එක්සත් ජාතික පක්ෂය කියලා ගන්නෑ. දැන් එතන තියෙන ස්පිරිට් එක, එතන ඉන්න මේ වැදගත් නායකයෝ ඔක්කොම ඉන්නේ මේ සමගි ජන බලවේග ඇතුලේ. අද බලන්න මේ සමගි ජන බලවේග ඇතුලේ ඉන්න කණ්ඩායම දිහා. එදා ඒ හදපු ජයර් ජයවර්ධනගේ කාලේ හදපු ඒ සංස්කෘතිය නැවතත් බිහි කරන්න පුළුවන් එකම කණ්ඩායම ඉන්නේ මෙතන විතරයි. අපිට ඒ ආණ්ඩු බලය ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අපිට ආණ්ඩු බලයක් තිබ්බා. ඒ තිබ්බ කාලය ඇතුළතදී අදටත් 19.90 කියද්දී අපිට මතක් වෙන පළවෙනියටම මතක් වෙන නම තමයි හර්ෂටි සිල්වා. ඒ කාලේ හිටපු ඒ උගත් බුද්ධිමත් නායකයෝ තමුන් එක්ක තමුන්ගේ නමත් එක්ක ඈදෙන්න ජාතික ව්‍යාපෘතියක් කරා වගේ තමයි අපිට හර්ෂටි සිල්වා කියන නම කියද්දී අපිට කෙලින්ම මතක් වෙනවා මේ රටේ අදටත් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අදටත් පින්දිදී ලබා ගන්න සේවාවක් තමයි 19.90. මම ගිය සැරේ මැතිවරණෙත් මේ කතාව කිව්වා. සමහර වෙලාවට එතන හිටපු උදවියත් මෙතන ඇති. ගිය සැරේ මැතිවරණේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් පවුලක තමුන්ගේ පවුලේ කෙනෙක් ඡන්දි ඉල්ලනවා නම් ගොඩක් වෙලාවට මේ ඒ පවුලේ කෙනාට විතරනේ තනිමන අපේ ගහන්නේ. ගිය සැරේ මැතිවරණේ මමයි හර්ෂිදි සිල්වා මැතිතුමයි දෙන්නම ඉදිරිපත් වෙච්ච වෙලාවේ මමත් කැම්පේන් එකට දුවන වෙලාවේ හදිසි අපේ අම්මට හදිසියේ මේ අසනීප වෙලා ඇය සිහසුන් වෙලා කලන්ත දාලා වැටුණා. මට කතා කරන්න විදියකුත් නැහැ. ඒ ඇය ඇත්තට මේ වෙලාවේ කාටද තනියෙන් හිටියේ ගෙදර? කවුරුත් නැහැ. මට කතා කරොත් මං කලබල වෙයි කියලා හිතලා මමත් හිටියේ මං හිතන්නේ රැස්වීම වල. රාත්‍රියේ ඇය නිකමට ෆෝන් එක අරන් 19.90ට කතා කළා. විනාඩි 10ක් යන්න කලින් ඇවිල්ලා වෑන් එක ඇවිල්ලා ඇයව අරගෙන ගිහිල්ලා හොස්පිටල් නවත්තලා තිබ්බා. ඊට පස්සේ දවසේ අපි ඇය වෙනත් රෝහලකට මාරු කරා. හැබැයි ඒ වෙලාවේ ඒ ෂණිකව ඒකට පිළිතුරු දීපු නිසා මගේ අම්මා බේරුණා. නැත්තම් ඩොක්ටර්ස්ලා කිව්වේ හදිස්සියකවත් තව ටිකක් වෙලා හිටියානම් ඇයට සමහරක් විට ඒක ස්නායු සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඇයට ඊට වඩා බරපතල තත්යකට ස්නායු සම්බන්ධයෙන් එක්තැන් වෙන්න පවා තිබ්බා කියලා. මට ඊට පස්සේ දවසේ මගේ අම්මව මම දැන් හොස්පිටල් එකේ මේ සිද්ධි ආරංචිලා ගිහිල්ලා හොස්පිටල් එකේ ඇයත් එක්ක ඉන්නකොට මට අම්මා කිව්වා, "දුව, ඔයා ඉල්ලන නිසා කොහොමත් මම දෙන්නේ තනි මනාපෙනේ. හැබැයි මේ මිනිස්සයා හර්ෂ නිසා තමයි මං අද ජීවත් වෙන්නේ. ඒ නිසා මම මේ සැරේ හර්ෂමතුමාටත් ඔයත් එක්ක මනාපයක් දෙනවා." සාමාන්‍යයෙන් එහෙම කිව්වම මම අපේ අම්මට කිව්වා. මම ඊට පස්සේ ඒක හර්ෂමතුමාටත් කිව්වා එදා ප්‍රධාන රැස්වීමේදී. අපේ අම්මට කිව්වා, "ඇත්තටම ඔබ ඔයා අද ජීවත් වෙන්නේ එතුමා ගෙන අපු සංකල්පය නිසා." මේ වගේ එදා අපි කතා කරේ මේ වගේ සංවේදී කතා. මෙවැනි මොන්න තරම් අපි පුද්ගල වශයෙන් ගත්තොත් මෙවැනි කතා, මේ වගේ පුංචි කතා, සංවේදී කතා ලක්ෂ සංඛ්‍යාත කතා ඇතිද මේ රටේ? මෙවැනි ඔන්න මෙන්න ජීවිතෙන් සමුගන්න ඔන්න මෙන්න තිබිලා ෂණයෙන් මේ 19.90 ඇමතුපු ගමන් ඒ වෑන් එක ඇවිල්ලා ඒ වෙලාවට ඇවිල්ලා පොඩ්ඩක් එහෙම වුණා නම් ජීවිතේ නැති වෙන්න තිබ්බ ජීවිත මොන තරම් නම් බේර ගන්න ඇද්ද? ඉතින් මං හිතනවා ඔබතුමා දේශපාලඥයෙක් විදිහටත් වඩා මිනිස්සෙක් විදිහට ගොඩාක් පින් අනුමෝදන් කරගත්ත, පින් ගත්ත, කුසල්
ලබාගත්ත ඒ ජනතාවගේ ආශිර්වාදයෙන්ම. ඉතින් ඇත්තරම මම දේශපාලන මේ පක්ෂය ඇතුළෙත් පිටතත් ගොඩක් දේශපාලඥයෝ ආශ්‍රය කරනවා. හර්ෂමතුමා මං ආශ්‍රය කරන්නේ දේශපාලඥයෙක් විදිහට නෙවෙයි. ඔහු මං ආශ්‍රය කරන්නේ වැඩිහිටි සහෝදරෙක් වගේ. ඒ වගේම තමයි දේශපාලන විතර නෙවෙයි ජීවිතේ උපදෙස් ගන්න පුළුවන් මහා බුද්ධිමතෙක් වගේ. මම ඔබට කියනවා ඉදිරියේදී මොන මැතිවරණේ ආවත් අනිවාර්යෙන් අපේ පාර්ලිමේන්තුව ඇතුලේ කැබිනට් මණ්ඩලයේ මේ රට වෙනස් කරන තැන, මේ රට ඉදිරියට ගෙනියන තැන අනිවාර්යෙන් ඉහළම සිටියුතු පුද්ගලයෙක් හර්ෂ ඩි සිල්වා මැතිතුමා කියන්නේ. මම ඔබතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඔහුගේ ජයග්‍රහණය මේ ආසනයේ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි. ඔහුගේ ජයග්‍රහණය මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි. ඔහුගේ ජයග්‍රහණය මේ රටේ ජයග්‍රහණයක්. ඒ නිසා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩේ අතට ගන්න. මේ කෝට් එක කියලා කියන්නේත් අපි සමහරක් වෙලාවට කියන මේ කෝට් එක කොච්චර පොඩි ආසනයක් වුණත් කෝට් එක ඡන්ද එහෙම එහෙ වෙන එකෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොහෙටද මොන පක්ෂෙද දිරන්නේ කියන එක ගොඩක් වෙලාවට තීරණය වෙනවා. ඒ වගේ අපි අඳුනාගත්ත ආසන කීපයක් තියෙනවා. ඒ කෝට් එක ගත්තොත් රත්මලාන ගත්තොත් මොකද ඕනවට වැඩිය පොඩිත් නෑ ආසනේ, ඕනවට වැඩිය ලොකුත් නෑ. එවැනි ආසනවල මනාප එහෙම එහෙ වීමෙන් තමයි තීරණය වෙන්නේ ඊළඟට ආණ්ඩු හදන පක්ෂය මොකද්ද කියලා. ඉතින් ඒ හින්දා මම ඔබ සිරු දෙනාගෙන් ලස්සන මහන්සි වෙන්න මාස දෙක තුනයි මේ මහන්සිය ප්‍රතිඵල අපිට හම්බ වෙනවා. මෙතන විශාල පිරිසක් ඉන්නවා. සමහර පක්ෂවලට මේ තරම් රැස් සෙනග කියපු පමාවෙන් හොයාගන්නත් බෑ. හැබැයි ඔවුන්ගේ අපේ වෙනස තමයි ඔවුන්ගේ හඬ ප්‍රබලයි. අපේ පාක්ෂිකයන්ගේ තව තවත් හඬ ප්‍රබල විය යුතුයි. මෙතන මේ ඉඳගෙන ඉන්න සමහරක් කාන්තාවෝ එදා මිරිහානගේ ඉස්සරහට මාත් එක්ක බය නැතුව බැස්සගෙන් තමයි මේ රටේ වෙන්න තිබ්බ ලොකු විනාශයක් අපිට වළක්ව ගන්න තිබ්බේ. එදා බය නැතුව ඒ එළියට බැස්ස කාන්තාව මෙතන ඉන්නවා කීප දෙනෙක්. ඒ බය නැතුව බැස්ස එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි කාටවත් කාවත් පන්නන්න බෑ කියපු ජනාධිපති කෙනෙක් ධූරයෙන් පහ කරලා ඇරියේ. ඉතින් එතකොට ඔබ හිතලා බලන්න ඒ දවස්වල ඒ තිබ්බ ගැම්ම දැන් ගන්න හිතට දැන් අරගෙන මේ වැඩේ අතට අරගෙන ගෙයින් ගැට ඇවිදලා මේ වැඩසටහන සාර්ථක කරගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ නායකතුමා පිළිබඳවත්. එතුමා දැන් මම දැන් මේ මොහොතකට කලින් මහරගම ත්‍රිවිල් සංගමය අමතලා ආවේ. මම එතන ඉන්න හැමෝටම කිව්වේ ගිය සැරේ ගොඩාක් ත්‍රිවිල් රියදුරන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කැම්පේන් එක කරා. ඔබ ඒ කැම්පේන් එක කරේ ඒ ත්‍රිවිල් රියදුරන්ගේ කැම්පේන් එක කරේ මාධ්‍ය විසින් පුම්බපු චරිතයක් තමුන් අඩුම ගන්න දන්නේවත් නැති චරිතයක් පිළිබඳව තමයි කැම්පේන් එකක් කරේ. මෙතනත් සමහරක් එවැනි මාධ්‍ය ඉන්නවා. ඒ දවස්වල විශාල කැම්පේන් එකක් අරගෙන පුස් චරිතයක් මහා වීරයෙක් කරලා සමාජයට ඇවිල්ලා ගෙනලා අතෑරියා. ඒ සමාජයට ඇවිල්ලා ඒ ගෙනලා අතෑරියයින් පස්සේ ඒකට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. මේ රටේ කිසිම පුද්ගලයෙක් ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ මේ රට විනාශවයන් කියලා හිතාගෙන නෙවෙයිනේ. ඇත්තටම ඒ විශ්වාසය ගොඩනගන්නේ මාධ්‍ය සහ දේශපාලඥයෝ විද්වතුන් මේ හැමෝම තමයි සාමාන්‍ය ජනතාවට යම්කිසි දේශපාලඥයෙක් පිළිබඳව විශ්වාසය ඇති කරන්නේ. ඒ විශ්වාසය අනුව තමයි සාමාන්‍ය ජනතාව මේ පුද්ගලයා මේ තනතුරට හොඳයි කියලා පත් කරන්නේ. අවසානයේ පත් කරාට පස්සේ අවුරුදු දෙකක් යන්නත් කලින් මේ පුද්ගලයා මොන වගේ පුද්ගලෙක්ද කියලා රටේ මිනිසුන්ට තේරුණා. මට ඒ දවස්වල මතකයි ওই ජනාධිපති වර්ණ කාලේ එක්තරා රැස්වීමකදී මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ආවොත් උඹරිම ඉන්නේ අවුරුදු දෙකයි කියලා. ඒ වගේම මම කිව්වා අපිට කණ්ඩත් නැති වෙනවා කියලා. ඒ දවස්වල අපිට උසුළු විසුළු කරා නොයෙකුත් මඩ ගැහුවා මේ විදිහට කතා කියනකොට. හැබැයි මේ දේවල් අපි කිව්වේ යම්කිසි දේශපාලන අත්දැකීමක් එක්ක. මොකද අපි මේ දේශපාලනේ අවුරුදු 20 ගණන් වල ඉඳන් කරන්නේ. මේ මිනිස්සුන්ව ආශ්‍රය කරලා තිනවා, දැකලා තියෙනවා. ඒ අත්දැකීම අනුව අපි කිව්වේ. ඒ වගේම මං අද කියනවා මේ ජාතියේ කරුමෙට බැරි වෙලාවත් ඔය මාලිමාවේ කවුරු හරි උන්ද කෙනෙක් ආවොත් එහෙම ඉන්නේ මාස 6යි. මාස 6ක්වත් ඉන්න හම්බෙන්නේ නැහැ. එදා ඒ කියපු අනාවැකියෙන් මං නැවත කියනවා. ඒකට හේතුව තමයි උන්ට වැඩපිළිවෙලක් නැහැ. දැන් අවුරුදු මාස ගාණක් තිස්සේ කියනවා මේ ආර්ථිකය පිළිබඳව කතා කරන්න මේ ගහගන්න මේ රණ්ඩු වෙන්න නෙවෙයි ඒ කණ්ඩායමත් තරම් එන්න කියලා. ඇයි එන්නේ නැත්තේ?
එන්න ඇත්ත වෙන හේතුවක් නෙවෙයි හර්ෂට එරාන්ට කබීරට බයයි ඒගොල්ලෝ. මොකද මේ මිනිස්සු මේ ලංකාව ඇතුළ විතරක් නෙවෙයි ජාත්‍යන්තරව නමක් හදාගත්ත සමහරක් ජනාධිපතිවරු පත් කරන්න ඔවුන්ගේ වැඩසටහන් නිර්මාණය කරපු මිනිස්සු ඉන්නේ අපි ළඟ. ඒ සමහරක් රටවල් ඉන්නේ ආර්ථික දුෂ්කරතාවලින් ගොඩගන්න එක එක සංකල්ප ඉදිරිපත් කරපු මිනිස්සු තමයි මේ හර්ෂට සිල්වා වගේ කට්ටිය. ඉතින් එවැනි මිනිස්සුත් එක්ක මේ කිසිම වැඩපිළිවෙලක් නැති මිනිස්සු කතා කරන්න බයයි. බය වෙන්න ඕනේ තමයි. මොකද ඔවුන්ගේ තියෙන නොදැනුවත්භාවය පැහැදිලිව පළවෙනි මිනිත්තු 15 ඒ විවාදෙ මොකක් හරි පටන් අරන් ඒ පළවෙනි මිනිත්තු 15 අපේ තුන් දෙනා එක ෂණයෙන් ඒගොල්ලන්ගේ තියෙන මේ ප්‍රතිපත්ති වල තියෙන අඩුපාඩු පැහැදිලිව පෙන්නලා දෙයි. ඉතින් ඒ නිසා ඔබ සිරු දෙනා දන්නවා මේ වෙලාවේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් නේ. රට බංකොලොත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ බංකොලොත් වෙච්ච රට ගොඩගන්න පළවෙනි දේ තමයි ආර්ථිකය. ආර්ථිකය ගැන දන්න හොඳම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගී. අපේ පක්ෂය තමයි පළවෙනි වතාවට අද වෙනකොට පාර්ලිමේන්තුවට තිලා දීලා තියෙනවා බ්ලූ ප්‍රින්ට් කියලා මේ ආර්ථිකයේ ගොඩනංවන ඒ වැඩසටහන ඉදිරිපත් කරපු එකම පක්ෂය. ඔබ www.sjb.lk කියන වෙබ්සයිට් එකට ගියොත් ගිහින් බලන්න. ඔබ දැනුවත් වෙන්න. අපේ රටේ සාක්ෂරතාවයේ 94% වුණාට ලියන්න කියන්න අපිට පුළුවන් වුණාට කියන දේ තේරුම් වුණාට අපේ දේශපාලන සාක්ෂරතාවයේ අන්තිම බිඳුවේ අපි ඉන්නේ. ඒක නිසානේ හැම සැරේම අපි මේ වලට අහු වෙන්නේ. දේශපාලන සාක්ෂරතාවයේ ඉහළ නංව ගන්න නම් ඔබ සියලු දෙනා තව තවත් දැනුවත් වෙන්න. මේවා ගැන කියවන්න. කවුරු හරි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවම පැහැදිලිව අපේ ප්‍රතිපත්තිය මෙන්න මේකයි කියලා උත්තර දෙන්න පුළුවන් වෙන විදිහේ දැනුමක් ලබා ගන්න. මොකද තවදුරටත් අපිට දේශපාලන සාක්ෂරතාවයක් නැති පාක්ෂිකයන් පිරිසක් එක්ක මේ රට ගොඩනගන්න අමාරුයි. මේ රට ඉස්සරහට යනවා වගේම ඔබත් දැනුවත් විය යුතුයි. දියුණු රටවල් වල ජනතාව සිල්ලල පොරොන්දු වලට දේශපාලඥයව පත් කරගන්නේ. දියුණු රටවල ජනතාව බලන්නේ අනාගත පරම්පරාවට. යම්කිසි පක්ෂයකින් හෝ යම්කිසි නායකයෙක්ගෙන් යම්කිසි දේශපාලඥයෙක් මගෙන් පස්සේ ඉන්න පරම්පරාවට කොයි විදිහටද ඔවුන් ආර්ථික සැලැස්ම හදන්නේ කොයි විදිහටද ඔවුන් රට ගොඩනංවන්නේ කියලා තමයි දියුණු රටවල් වල ජනතාව හිතන්නේ. ඔවුන් හිතන්නේ එදා වේල ගැන. ඒ නිසා මම ඔබ සිරු දෙනාගෙන් හිලා සිටින්නේ මේ අපි ඔබ හිතලා බලන්න මේ එන නායකයා මගේ දරුවෙක්ගේ අනාගතය කොයි විදිහටද හදයිද? මගෙන් පස්සේ එන පරම්පරාවට හදන රට මොකක්ද? ඕනම කෙනෙක්ට පුළුවන් දේශපාලඥයෙක් වෙන්න. හැමෝටම බෑ නායකයෝ වෙන්න. දේශපාලඥයගේ නායකයගේ ලොකු වෙනසක් තියෙනවා. දේශපාලඥයා ඔබට කියන්නේ ඔබ දන්න ප්‍රශ්න. බඩු මිල වැඩි. අපිට ජීවත් වෙන්න අමාරුයි මේ ඔක්කොම ඔබ දන්න ප්‍රශ්න. වෙයි නායකයා කියන්නේ විසඳුම්. බඩු මිල වැඩි නම් ඒක අඩු කරන්නේ කොහොමද? අපිට එදිනෙදා ජීවත් වෙන්න අමාරු නම් ඒ තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? දේශපාලඥයගෙන් එහා ගිහිලා නායකයෙක් ඔබ තෝරගati යුතුයි. ඔය සෑම ස්ටේජ් එකක් උඩම ඔය සෑම දේශපාලඥයම කතා කරන්නේ ඔබ සිල් දෙනා දන්න දේ. හැබැයි අපේ ස්ටේජ් එකේ අපේ ඉන්න නායකයෝ කතා කරන්නේ ඔබ නොදන්න දේ. ඔබ නොදන්න දේ තමයි මේ ප්‍රශ්න වලට තියෙන විසඳුම් මොනවාද කියලා. ඒ හින්දා මෙතනින් එහාට ස්ටේජ් එකක් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා නම් ඔබ බලන්න ඒ දේශපාලඥයා කතා කරන්නේ ඔබ දන්න දේද නොදන්න දේද කියලා. විනාඩි පැයක් පැය දෙකක් ස්ටේජ් එකක් ඉස්සරහා ඉඳගෙන ඔබ නිවසට ගිහිල්ලා නැවතත් හිතලා බලන්න මම අද මේ වේදිකාව උඩ කතා කරපු මේ දේශපාලඥයන්ගෙන් ලබාගත් දැනුම මොකද්ද? ගෙදර ගිහිල්ලා හිතලා බලන්න මේ මිනිස්සු කතා කරවන රචනවල අර්ථය මොකද්ද? මෙන්න මෙතනින් තමයි ඔක වෙනස් වෙන්නේ. ඒ හින්දා ආදරණීය දෙමව්පියනි අපිට තවදුරටත් අවශ්‍ය වෙන්නේ අපි දන්න දේ ගැන කතා කරන කණ්ඩායමක් නෙවෙයි අපි නොදන්න දේ එමු නැත්නම් අපේ රටේ ඉදිරියට අපි මේ රට ගොඩනගන්න තියෙන විසඳුම් මොනවාද කියලා කතා කරන කණ්ඩායමක්. ඒ කණ්ඩායම වෙන කොහෙවත් නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ මෙන්න මෙතන. ඔබ මේ ඉඳගෙන ඉන්නේ හරිම තැන. ඒ හින්දා මෙතනින් එහාට ඔබ සිරු දෙනා මේ වැඩේ අතට අරගෙන ඔබේ කටින් මේ කට කතාව කියන එක මේ සියලුම මාධ්‍ය වලට වඩා අති ප්‍රබලයි කට කතාව. ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ ගැන අපි නොදන්න ගෝඨාභය රාජපක්ෂ ගැන අපි කට කතා වැව්වා. මෙයා ආවොත් රට සුරපුරයක් වෙයි. මෙයා මාරම කෙනෙක්.
අපි දන්නෙත් නෑ මිනිස්සු එහෙමද කියලා. හැබැයි ඔබට ඇයි බැරි එදා බොරු කියලා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරා නම් අපිට ඇයි මේ සැරේ ඇත්ත කියලා සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන්න බැරිද? ඇයි බැරි? අපි බොරු කියලා ගෝඨාභයව ජනාධිපති කරා නම් අපි හැමෝම දන්න ඇත්ත කියලා සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරමුකෝ. මේ අවස්ථාවේ හැමෝටම වදයක් වෙලා තියෙන එකම විපක්ෂය අපි. ඇයි? අපි වීදි සටන් විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව ඇතුළෙත් හැම අවස්ථාවෙම නැගිටලා කතා කරනවා. ඊට කලින් විපක්ෂයේ හිටපු අපිත් විපක්ෂයේ ඉඳලා තියෙන කාලයක්, මෙතුමනත් විපක්ෂයේ ඉඳලා තියෙනවා. කවදාවත් ඔබ දැකලා තියෙනවද විපක්ෂ නායක කෙනෙක් හෝ විපක්ෂ කණ්ඩායමක් මේ විදිහට රජයට ඉතාමත් ප්‍රබල විදිහට අභියෝග කරමින් සටන් කරන අවස්ථාවක් නැහැ. ඒකට හරි නායකත්වයක් අවශ්‍යයි. මේ අවස්ථාවේ ඒකට හරි නායකත්වයක් ලබා දෙමින් සජිත් ප්‍රේමදාස ප්‍රබලම විපක්ෂය අද හදලා තියෙනවා. අද අපි තමයි එළියේ බැලුවොත්, එළියේ වීදි සටන බැලුවත්, ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ හැම අවස්ථාවෙම ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ වගේම ඔබ දැකලා තියෙනවද මෙවැනි විපක්ෂයක් මේ තරම් වැඩ කරන විපක්ෂයක් කියලා? කියන්නේ බලේ එනකන් ඉන්නවා හැම වෙලාවෙම විවේචනය කර කර. හැබැයි අපි විපක්ෂයක් විදියට එකම විපක්ෂය මේ තරම් ඉස්කෝලවලටද, පන්සල්වලටද, පල්ලිවලටද, රෝහල්වලටද මේ තරම් මුදලක් වැය කරමින් වැඩ කරන. ඊයේ මගේ ආසනයේ 224 වෙනි සුහුරු පන්ති කාමරය විවෘත කර සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔබ හිතලා බලන්න, එක සුහුරු පන්ති කාමරයකට ලක්ෂ 15ක් වැනි මුදලක් වැය කරනවා. කවුද මෙවැනි වැඩ කරන්නේ? මේ රජයල් වලින් කරන්න උනේ වැඩ. එතකොට මේ අවස්ථාවේ කිසිම විදිහකින් චෝදනාවක් නැති, කිසිම නඩුවක් නැති, කිසිම දෙයක් කියන්න නැති එකම විපක්ෂය සහ විපක්ෂ නායක. ඉතින් මේ ඔක්කොම අපි දන්නේ ඇත්තනේ. ඇයි අපිට මේ අපි දන්නේ ඇත්ත මිනිස්සුන්ට ගිහින් කියන්න බැරි? අපි අනික් පක්ෂ ගැන දන්නේ ඇත්ත මොනවාද? ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් මේ රට ඇතුලේ හොඳ වැඩක් කරන්න පටන් ගත්ත හැම අවස්ථාවකම, හොඳ ව්‍යාපෘතියක් පටන් ගත්ත සෑම අවස්ථාවකම කරේ කකුලෙන් ඇදලා ඒ ව්‍යාපෘති නවත්තන එක. අදටත් හැමදේම විවේචනය කරනව ඇරෙන්න කිසි වැඩපිළිවෙලක් නැතුව ඔහේ කියවගෙන යන කණ්ඩායමක්. අනික් පැත්තෙන් ආණ්ඩුව, ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ආර්ථිකය ස්ථාවර කරලා තිනවා කියලා. ඒක අහන්න ඕනේ රනිල් වික්‍රමසිංහ ආශ්‍රය කරන ඉහළ පැලැන්තියේ මිනිස්සුන්ගෙන් නෙවෙයි ඔබෙන්. පෝලිං නෑ. ඔව් පෝලිං නෑ තමයි. හැබැයි පෝලිං නැත්තේ මිනිස්සුන්ට ඒ පෝලිං වල ඉඳලවත් බඩුවක් ගන්න සල්ලි නැති හින්දා. බඩු භාණ්ඩ වලට ගිහිලිවර වෙලා මිනිස් අද කිසිම ප්‍රශ්නයක් නැතුව මිනිස්සු ගන්නවා කියලා කියන ඔව් හැකියාවක් තියෙන මිනිස්සු ගන්නවා. අනෙක් මිනිස්සු තවමත් ලෙව කකා ජීවත් වෙන්නේ. ඒක නෙවෙයි දැත්ත. ඉතින් මේ දේවල් පිළිබඳව අපිට මෙච්චර උදාහරණ තියෙද්දි මේ පිළිබඳව අපි හොඳ දේශපාලන කතිකාවතකට ඉස්සරහට එන්න ඕනේ. ඉතින් ආදරණීය දෙමාපියනි, මම විශ්වාස කරනවා බොහොම ඉක්මනට ලොකු පෙරලියක් එනවා. බොහොම ඉක්මනට. ඒ පෙරලිය කොයි විදිහටද මේ ලංකාවේ අනාගතේ විසඳෙන්නේ කියන එක තීරණය කරන්නේ පෙරලියත් එක්ක මේ රටේ ජනතාව. පොඩි සැකයක් තියෙනවා මේ යන විදිහට කොයි මොහොතක හරි පාර්ලිමේන්තුව විසිරුවයිද කියලත්. මොකද එහෙම කතාවක් යනවා. ඒක කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ ළඟම නෑද කෙනෙක් කියනවා. ඒ වගේම අනික් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා තව අවුරුද්දක් වැඩි කරගන්න උත්සාහ කරනවා කියලා කියනවා. ඉතින් අපි දන්නේ නෑ. හැබැයි අපිට ඔය මොන දේ කරත් වැඩක් නෑ. ඔය ඕන දෙයක් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ට කරන්න කියන්නේ. ජනතාව ඉන්නේ අපිත් එක්ක. ජනතා බලය කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. දැන් ඔවුන් කියන ජනමත විචාරණේ කරනවා කියලා මොන බොරු වියදමක්ද? ජනමත විචාරණයකට ගිහිල්ලා එන්නේ ජනාධිපතිවරණයේ තියෙන තීන්දුවම තමයි. එයාට එච්චර විශ්වාසයක් තියෙනවනම් ජනමත විචාරණයක් එයා හිතනවා නම් එයා දිනනවා කියලා නම් කෙලින්ම ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. මේ හැමදේම කරන්නේ මේ සියලු කණ්ඩායම් දන්නවා ඔවුන්ට මේ සැරේ දිනන්න බෑ කියලා. මේ සියලු කණ්ඩායම් දන්නවා. ඔවුන් දන්නවා මේ වෙලාවේ ජනතාව හැරිලා ඉන්නේ ඉතාමත් නිහඬව බිම් මට්ටමේ ජනතාව සජිත් ප්‍රේමදාස සහය කණ්ඩායමත් එක්ක එක්කහ වෙලා ඉන්නවා කියලා ඔවුන් දන්නවා. ඔබ හිතනවද මොහොතකට හරි රනිල් වික්‍රමසිංහ දන්නවා නම් ඔහු දිනනවා කියලා මේ තරම් කල්දදා ඉදී, මේ තරම් වෙට්ටු දදා ඉදී කියලා? නෑ. ඔවුන් දන්නවා සජිත් ප්‍රේමදාස තමයි ඊළඟ ජනාධිපති කියලා. ඔවුන් දන්නවා හර්ෂ ඇමතුමා ඇතුළු මේ අපි කණ්ඩායම තමයි ඊළඟ ආණ්ඩුව කියලා. ඉතින් ඒ හින්දා මම හිතනවා ඔබ සිරු දෙනාම මේ වැඩේ අතට අරගෙන මේ කෝට්ටේ ඒ පෙරලිය කරන්න සිරු දෙනා දායක වෙයි කියලා මම ඉල්ලා සිටින්නේ. අපි දන්නවනේ දැන්
හර්ෂ ඇමතුමයි මා ඉතාමත් හොඳ මිත්‍රයෝ. හර්ෂ ඇමතුමා හැම අවස්ථාවෙම සත්‍ය වෙනුවෙන් පෙනී හිටියා. කෙලින් කතා කරා. දේශපාලඥයෝ මං හැම වෙලාවම සමාකට හර්ෂ ඇමතුමාට කියනවා මේ එතුමා අර අපි කියලා තියෙන අර වැදගත් දේශපාලනයක් නොවැදගත් බිමක් ඇතුලේ කරන්න අමාරුයි. වැදගත් මිනිස්සුන්ට මේ මඩ ගොහරු ඇතුලේ මඩ ගාගන්නේ නැතුව නෙළුම් මලක් වගේ උඩට එන්න ටිකක් අමාරුයි. මොකද හැමෝම මඩ ගාගෙන ඉන්නේ. හැබැයි එතුමා මේ හදන්න හදන කල්චෙක මේ සංස්කෘතිය මේ දේශපාලන භූමිය ඇතුලේ අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතුමා මම හිතනවා මේ කල්චෙක මේ රට ඇතුලේ දැන් ස්ථාපිත වෙන්න ඕනේ කියලා. වැදගත් දේශපාලනයක් ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැතුව ජනතාවවත් ඉස්සරහට අරගෙන යන ගමන් ප්‍රතිපත්ති හදන දේශපාලනයක්. අපේ මිනිස්සු ගොඩාක් වෙලාවට හිතන්නේ දේශපාලඥයන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වගකීම මේ පාරවල් හදන එකයි බෝකු හදන එකයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ පළවෙනි වගකීම තමයි රිෆෝම්ස් ඇඩ්වොකසි. ඒ තමයි ලංකාව ඇතුලේ තවමත් මුල් බැහැගත් පර නීති රීති තවමත් දන්වැල් වලින් බැඳිච්ච නොයෙකුත් විදිහේ වෙනස් කළ යුතු නීති රීති විවස්ථාවේ යම් නොයෙකුත් ආකාරයේ මේ විවස්ථාවන් ගොඩාක් තියෙනවා. ඒව වලින් මේ රටේ ඉදිරියට යන්න බැරි නොයෙකුත් විදිහේ ඉදිරියට යන්න බැරි විදිහට අපිව දන්වැල් වලින් ගැට ගහලා පාර්ලිමේන්තු මේ ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ වැදගත් පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න පුළුවන්. වැදගත් මිනිස්සු ටිකක් ගොඩනගා ගන්න පුළුවන්. ඒකට මේ හර්ෂදී සිල්වා වගේ වැදගත් මිනිස්සු ඉහළම ස්ථානවල සිටිය යුතුයි. ඒ හින්දා මේ දේශපාලනය වෙනස් කරන්න නම් අපි සියලු දෙනාම එකහුව වෙලා ඒකට හරියන කණ්ඩායම සහ නායකයා ඉන්න සමගි ජන බලවේගයේ වටා එක් රැස් වෙමු කියලා කියන ගමන් අද මේ අවස්ථාවට මට ආරාධනා කරපු හර්ෂදී සිල්වා මැතිතුමාටත් බොහෝම ස්තුතියි කියන ගමන් අද පැමිණලා ඉන්න සියලුම ආසන සංවිධායකවරු සහ කොට්ටාස සංවිධායකවරු සංවිධායකවරියන් අපේ සමගි වනිතා බලවේගයේ නියෝජනය කරමින් පැමිණලා ඉන්න සියලු දෙනා වගේම ඔබ සියලු දෙනාට බොහොමත් ස්තුතියි කියලා කියන ගමන් හර්ෂදී සිල්වා මැතිතුමාට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. සමගි ජන බලවේගයට ජය වේවා සහ ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා කියලා මම සමු ගන්නවා. බොහොම ස්තුතියි. තින් මං හිතන්නේ පෙරලියක් ඇති කළ ඇය ඉක්මන් පෙරලියක් ගැන අනාවැකි මේ මොහොතේදී ඔබ හමුයේ තබනවා. ඇයගේ අනාවැකිය සාර්ථක වේවායි කියන ප්‍රාර්ථනය සමගින් මෙතෙක් වෙලා ඔබ සැම ආමන්ත්‍රණය කළ සමගි ජන බලවේගයේ කාන්තා ජාතික සංවිධායක කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී කඩුවෙල ආසන සංවිධායිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට කෝට්ටේ අප සැමගේ ඒ ගෞරවනීය ආචාර්ය පිරිනමමු වේගවත් තත්පර සංඝට සමගින්. මං හිතන්නේ දැන් තමයි අර කියනවනේ කතාවටත් එළි වෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම් කියලා. ඒ වගේම මීළඟ කර්තව්‍ය තමයි ඉතාමත් අපට තියෙන ඉතාමත් වැදගත් වටිනාම කර්තව්‍ය. ඒ තමයි අපේ නායකයා වෙනුවෙන් ගමේ නායකත්වය දෙන්නට සැදී බැදී සිටින වීදි නායකයින් ඔබ හමුවේ ඔබව දැනුවත් කිරීමේ කාර්යය. ඒ කාර්යය සිදු කරන්නට මං හිතන්නේ අප ආරාධනා කළ යුතු සුදුසුම කෙනා තමයි අපේ ආසන සංවිධායකතුමන්. ඉතින් එහෙමනම් අනාගත රජයක් පිහිටවන්නට ඔබගේ ශක්තිය තමයි මුළුමහත් ධෛර්යය තමයි මුලින්ම අවැසි වන්නේ. එවන් වූ යුගයක මේ ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමගි ජන බලවේගයේ වීදි නායකයන් දැනුවත් කරන්නට මාගේ මේ ගෞරවනීය ආරාධනය එයි අත්පොත් නිවැරදිව ඔබ හමුවේ තබන්නට සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
සමගි ජනබලවේගේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුවසැරිය නිර්මාතෘ හෙට දකින සැවැ මිනිසා ආචාර්ය හර්ස සිල්ලා මැතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය. එහෙමනම් අපි අද මට තව විනාඩි 10කට වඩා අපි ගන්න නෑ මේ වැඩේට. හිරුණක බොහොමත්ම ස්තුතියි ඔබතුමීගේ පැමිණීමට. මම චන්න විකුම් මැතිතුමාව ගෞරවයෙන් පිළිගන්නවා. මම කතා කරනකොට තමයි එතුමා ආවේ. රත්නසිරි රණසිංහ මැතිතුමාගේ නම කියන්න මට අමතක වුණා. ඔහු යම්කිසි දැන් අසනීප තත්ත්වයෙන් පත් වෙන්නේ. නමුත් අපි මේ වැඩ කටයුතුට ඇවිල්ලා ඉන්නවා. එතුමාවත් අපි ආදරයෙන් පිළිගමු කියලා මම කියන්න කැමතියි. එහෙමනම් අවසාන කටයුත්ත තියෙන්නේ අපේ මේ පොතේ වැඩේ. අපි මම මේක එක්ස්ප්ලේන් කරන්න. ඔල මේ පොත ගත්තද? හරි, පොත තියෙනවනේ අපේ. ඇත්තටම හර්ස සිල්ලා මැතිතුමන් වේදිකාවේ සිටියදීම පැවසිය යුතුව යමක් තියෙනවා. ඒ තමයි ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්. මං හිතන්නේ ඔහු ගැන අමුතුවෙන් කිය යුතු නෑ. ඔහු හැම මොහොතකම අපත් සමග ජනතාව වෙනුවෙන් නැගී සිටින නායකයෙක්. ඉතින් එහෙමනම් හර්ස සිල්ලා මැතිතුමන්ට හර්ස සිල්ලා